ඉතින් දැන් අපි එදා සාකච්ඡාව කරා ඒක රෙකෝඩින් එක ඔයා බැලුවද කොහොමද? ආව් සර් මම ඒ රෙකෝඩින් එක බැලුවා. හරි ඒකේ කමෙන්ට් සහ ප්‍රතිචාර දැක්කම ඔයාලට මොකද හිතෙන්නේ? ගොඩක් සතුටින් මිනිස්සු අතරට යනවා නම් මේ දේ මොකද මේ ජීවිතේට ගන්න පුළුවන් ගොඩක් වටිනා දෙයක් මේක. අපි මෙච්චර කාලයක් කිව්ව දෙයක් මේ. ඒක ඒගින්ට අර නිහතමානී සතුටක් තියෙනවා. කට්ටිය අතරට දැන් තව එක්කෙනෙක් හරි මේ හරි මාගේ මොකද කියලා තෝරගන්න බැරි වෙනවානේ. ඔව් ඒ තෝරගත්තොත් එහෙම මේ ලොකු සතුටක් තියෙනවා. එක්කෙනෙක් හරි දැන් එතන අපි වීඩියෝ එක දානකොට මම කන්ටෙන්ට් එක ඒ කියන්නේ මේ ටයිටල් එක විදිහට දැන් මේ ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබපු කෙනෙක් සමග කතා බහක් කියලානේ. දැන් ඒක දැක්කම ඔයාලට මොකද හිතුනේ? සර් පැහැදිලි වුණා. ඒ කියන්නේ දැන් අපේ වීඩියෝ එකේ YouTube එකට දාපු වීඩියෝ එකේ කන්ටෙන්ට් එක ඒ කියන්නේ අර මේ ඔව් මොකක්ද ටයිටල් එක. ඔව් ටයිටල් එක දැන් මේ ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබපු කෙනෙක් සමග කතා බහක් කියලානේ. එතකොට ඔයාට ඇතුලෙන් දැනුනේ මොකද්ද ඒක දැක්කම නිකන්? නිකන් ඊගෝ එකක් නැත්නම් ඇතුලෙන් කිව්වේ නැද්ද නිකන් ආ මං වැඩේ දැන් ගහලා වගේ එකක් දැන් වැඩේ හරි වගේ එකක් එහෙම එකක් ආවද නැත්නම් කොහොමද? නෑ මට එහෙම එහෙම මොකක් එහෙම මේ එහෙම විශේෂ දෙයක් ආවේ නැද්ද? හරි හරි අත්තරම් ඔව් මම මේ නිකන් ඇහුවේ මොකද දැන් අපි එහෙම දැම්මේ මේක විශාල පිරිසක් කවුරු හරි මේ ගැන හොයන කෙනෙක්ගේ ඇහ ගැටුණොත් ඒගොල්ලෝ බලනවානේ මොකද්ද මේ කතන්දරේ කියලා. ඉතින් ඒ අරමුණෙන් මිසක් වෙන අදහසකින් නෙමෙයි. මං හිතන්නේ ඒක ප්‍රයෝජනවත් වෙන කෙනෙකුට අහුවෙන්න තමයි අපි අර වගේ ටයිටල් එකක් දාන්නේ. එතකොට දැන් මට දැනගන්න ඕන ඔයා මේකට එන්ටර් වෙනකොට මොකක් බලාපොරොත්තු වෙනද ඔයා මේ මාර්ගයට බැස්සේ? සර් මේ එහෙම මේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බෙත් නෑ. මට ඉස්සර ඉඳලාම තිබ්බා මේ දැන් අපි වාකරේ අපි දෙයක් කරත් එහෙම මේ සෑහි ගෑමක් කෑවා කියන්නකෝ, රස ෆ්‍රයිඩ් රයිස් එක ගන්න කියන්නේ ගත්ත කියන්නකෝ, මං ආස දෙයක් මං කන්න ගත්තා. ඊට පස්සේ දැන් මං කෑවා කියන්නේ ඉස්සරවම ආශාවෙන් කනවා මම. දැන් ඉස්සරවම ආශාවෙන් කන එකම මං මේ ආශාවෙන් ඉඳ ගොඩක් ගන්නවා. එතකොට ආශාවෙන් කාපු දෙම අන්තිමේටම ඒක අප්පිරියාවක් වෙනවා. දැන් මම ආශි කරන දෙයම මං මට අප්පිරියාවක් වෙනවා. එතන මං බැලුවා මේ මොකද්ද මේ ආශාව කියලා. ආශාව මගේ හිතේ තියෙන ආශාව මොකද්ද මේ? ආශා කරන දේ මට අන්තිමේ අපි දැනෙනවා. එතකොට බැලුවා හැමදේම මෙහෙමනේ. ඔව් හැමදේම මොකේකට හරි ආශා කරොත් එහෙම ඒ දේ ලබා ගන්නකම් අපි ආශාව හිතේ තියෙනවා. ඊට පස්සේ ලබා ගත්තට පස්සේ ආශාව නැති වෙනවා. ඊට පස්සේ වෙන දෙයක් හොයනවා. වෙන දෙයකට ආශා කරනවා. ඊට පස්සේ එහෙම මේ එක පිනවෙන්නේ නැහැනේ මොනවා දුන්නත්. ඊට පස්සේ මම බැලුවා මේක මොකක්ද ඇත්තටම මේක මොකක්ද කියලා මට හොයන්න ඕනේ කියලා. ඊට පස්සේ සර් මට හිතුණා මේ මට මෙහෙමයි මේ දැන් සර්ගේ ඊට පස්සේ අර තියෙන් ඉන්න මෙහෙමයි මේ කියලා මේ කියනවනේ සර්ගේ දේශනාවන් ඇහුවා ඒ කාලේ මට හම්බ වෙලා. ඊට පස්සේ මට තේරුණා මේක තමයි පොයින්ට් එක කියලා මට තේරුණා. ඊට පස්සේ මම ඒක ගැන ෆෝකස් එකේ හිටියා අවුරුද්දක් විතර. ඊට පස්සේ මට තේරුණා මේ දැන් අපි ඊට පස්සේ යන්නේ. ඔව්. ඉතිරි පස්සේ මේ දුවන්නේ. ඊට පස්සේ මට හිතුණා හිත තේරුම් ගන්න ඕනි කියලා. ඊට පස්සේ තා මේ දෙයට යමු වුණේ සර්. හරි හරි. ඒ කියන්නේ ඔයා එතකොට මේ අනාගතය සාර්ථක කරගන්න ජීවිතය සාර්ථක කරගන්න
ස්ථාවර වෙන්න කියන අරමුණකින් නෙමෙයිද ඔයා මේකට මේව වුණේ නැත්නම් මේක ඇත්ත මොකක්ද කියන එක හොයන එකද? නෑ සර්, මේ මට ජීවිතේ සාර්ථක කරගන්න මේ වගේ දෙයකට නෙවෙයි මේකට යමුනේ. ඇත්තටම කියනවා නම් ජීවිතේ මේකද අපි සතුට කියලා හොයන්නේ මේකද කියලා මට මගේ මත්තම දැනෙලා තිබ්බා. මම අර ඉස්සරලා කිව්වේ දැන් කෑමක් ගත්තත් ඒ වගේ ආස කරන දෙහිම මට අන්තිමේට මේ මට ඒක අපිරිය වෙනවා. මේ කෑමකට ආස වුණත් අන්තිමේටම මට ඒක අපිරිය වෙනවනේ. එතකොට මම බැලුවා මොකද්ද මේ ජීවිතයක් කියලා ජීවත් වෙන්නේ, මොකද්ද මේ ජීවිතයේ අර්ථය කියලා බැලුවා. ඊට පස්සේ හැම දෙයක්ම ඔය වගේනේ. ඔව්. දැල්ලා ලස්සන ගෑන ළමයි කසාද බඳින්න ඕනේ. ඊට පස්සේ ඒ ලස්සන ගෑන ළමයි කසාද බැන්නට පස්සේ ඒක අර ටිකෙන් ටික අර මුල තියෙන අර මේ මේක නැති වෙනවනේ. ෆ්‍රෙෂ් ගතිය නැති වෙනවා. ඔව්, ඒ තියෙන ෆ්‍රෙෂ් ගතිය, අලුත් ගතිය. අලුත් ගතිය නැති වෙනවා. ඊට පස්සේ ටික එයාගේ වැරදි දකින්න පටන් ගන්නවා. ඔය ඒකන ගොඩක් කට්ටියට මේ දැන් කසාද බඳින්න ඉස්සරින් මෙහෙමයි මෙයා, කසාද බැඳලා පස්සේ මෙහෙමයි කියලා දෙන්නේ. ඒක අර හැමදාම අපිට අර මේ දකිද්දි අපේ හිත බලනවා අර වෙනසක් හොයන්න, අලුත් දෙයක්. ඒ අලුත් දෙයක් කෙරුවත් ඒකත් තමයි හොයනකම් ආශාවෙන් හොයනවා, හම්බ වුණාට පස්සේ ඒකේ අගේ නැති වෙනවා. අන්න ඕකනේ මේ ලෝක ස්වභාවය. ඒ කියන්නේ හිත හැම වෙලේම අලුත් දෙයක් හොයන්න යනවා. ඒ කියන්නේ මේ ඔව් එහෙම තමයි. මේ නැත්තම් මං ආසාව මේ මගේ ජීවිතේට මා හරි ලබා ගන්න මේ අරමුණකට නෙමෙයි. ඔව්, මේ ජීවිතේ ගැන ඒ ටිකෙන් හරි මට තේරුම් ගියා මොකද්ද ජීවිත අවබෝධය. ඒ කියන්නේ මොකද්ද මේක මේ ඇයි මෙහෙම වෙන්නේ කියලා හොයන්න වගේ තමයි ජීවිත. ඒ කියන්නේ අවසාන ඇත්ත, මේකේ අන්තිම ඇත්ත මොකක්ද කියන එකද ඔයා හොයාගෙන ගියේ? මට තේරුණා හරියට. ඒ කියන්නේ අවසාන ඇත්ත මොකක්ද කියන එකද ඔයා හොයාගෙන ගියේ මේ? ඔව්. ඒ අදහසින් තමයි මේ දේවල් පරිහරණය කරේ, දේශන ඇහුවේ, කියවනේ, ඔයාගේ සම්පූර්ණ ගවේෂණය මූලික වෙන්නේ ඔයා මේකේ තියෙන අවසාන සත්‍ය මොකක්ද? ඒ කියන්නේ ඇත්ත මොකක්දනේ? මගේ ජීවිතයේ ඇත්ත මොකක්ද? එහෙමද? ඔව්. මගේ ජීවිතේ මම මේ දේවල් පරිහරණය කරනවානේ. දැන් මම මේ දේවල් පරිහරණය කරද්දි මටම දැනෙනවානේ. ඔව්. මං දෙයකට ආශා කරොත් ඒ දෙයට හැමදාම මං ආශාවෙන් ඉන්න ඕනේනේ. ඔව්. දැන් මං ආශා කරන දේම මට එපා වෙනවා කියන්නේ. මේ හැමදේ දෙයක්ම ආස කරොත් ඒක ටික කාලයයි. ආස කරනකම් ලබා ගන්නකම් ඒකට ආස කරනවා. ඊට පස්සේ ලැබුණාට පස්සේ ටික දවසක් ආස කරනවා. ඊට පස්සේ අගයක් නැතිනවා. ඊට පස්සේ මට හිතුණා ඉතින් මොකද්ද මේක මේ ජීවත් වෙනවා කියලා. ඇත්තටම ආසාවල් පස්සේ යන්නේ අපි. ඔව්. දැන් සතුටින් ඉන්නනේ. ඔව්. අපි ජීවත් වෙන්නේ ජොබ් එකක් කරලා හරි මොකක් හරි ෆිල්මයක් බලලා හරි නැත්නම් වෙනම නා හරි කරලා මේ හැම දෙයක්ම ළමයි පදලා හරි කසාද බැඳලා හරි සතුටින් ඉන්නද බලන්නේ. ඔව්. ඇත්තටම දැන් මේ ඒ වගේ සතුටක් නැහැ කියලා මට දැනනවා. දැන් සතුටක් ලබන්න ඕන නම් ඒක ලැබෙනකම් අපි හිත ඉවසILLක් නැහැ. මේක ලැබුණාම සතුටු වෙයි. ඒක ලැබුණාම හරි. දැන් පොඩි කාලේ ඉඳන් ගන්නකොට දැන් පොඩි කාලේ ඕලෙල් එක්සෑම් එක ලියනවා. ඊට පස්සේ ඕලෙල් එක්සෑම් එක ලියනකම් මේක ලියපුවාම මේක ලියලා මම පාස් වුණාම හරි මට සතුටින් ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඕලෙල් ලියලා පාස් වෙනවා කියන්නකෝ. ඊට පස්සේ ඕලෙල් ලියලා පාස් වුණාට පස්සේ සතුටක් තියෙනවා. ඊට පස්සේ ආයෙ ප්‍රශ්නක් එනවා. ඒලෙවල් තියෙනවද? හරි. ඒලෙවල් කරලා මම සතුටින් ඉන්නවා. ඊට පස්සේ ඒලෙවල් මේ කරනවා. ඊට පස්සේ ඒලෙවල් කරලා පොඩි සතුටක් තියෙනවා. ඊට පස්සේ ටික දවසක් යද්දි මට මේ කැම්පස් එකට මේ සිලෙක්ට් වෙන්න තියෙනවා කියලා කැම්පස් එකට යන්න බලනවා. ඊට පස්සේ කැම්පස් එකට ගිහිල්ලා හරි ඩිග්‍රියක් අරගෙන ඊට පස්සේ මගේ ජීවිතේ සතුටින් ඉන්නවා කියලා එහෙම යනවා. ඊට පස්සේ කැම්පස් එකට ගිහිල්ලා ඩිග්‍රියකුත් ගත්තා. ඊට පස්සේ ඒකේ පොඩි කාලයක් සතුටින් ඩිග්‍රිය ලැබුණා කියලා. ඊට පස්සේ හිතනවා
මට දිග්‍රියක් තිබ්බට ජොබ් එකක් නැහැ. ජොබ් එකක් ලැබුණා මම සතුටින් ඉන්නවා. ඊට පස්සේ දැන් හොඳ ජොබ් එකකට ඇප්ලයි කරනවා. ඊට පස්සේ ජොබ් එකකුත් හම්බුණා කියන්නේ හොඳ ජොබ් එකක්. ඔව්. ඊට පස්සේ ජොබ් එකකුත් හම්බුණා. ඊට පස්සේ ජොබ් එකක් හම්බුණාට පස්සේ හිතනවා මේ ජොබ් එකක් තියෙනවා. දැන් මට මේ ඒක පොඩි පොඩි සතුටක් තියෙනවා ටික කාලයක්. ඔව්. ඊට පස්සේ ජොබ් එකක් තියෙනවා. දැන් මට කසාදයක් කරගන්න ඕනේ. එතකොට මම සතුටින් ඉන්නවා කසාදයක් කරගෙන. එදාද කසාදයක් කරගෙන සතුටින් ඉන්නවා කියලා දැන් කසාදෙකුත් කරගන්නවා. ඔව්. ඊට පස්සේ කසාදයක් කරගෙන ඒකෙත් සතුටක් නැති කාලයක් තියෙයි. ඊට පස්සේ මේ කසාදෙත් මම හිතුවා සතුටක් නැහැ නේ. ළමයි කඩලවල නා. ඊට පස්සේ මම සතුටින් ඉන්නවා කියලා. දැන් ළමයිකුත් හදනවා. ඔව්. ඒ කරලා ළමයිකුත් හදලා ඊට පස්සේ ළමයා ලොකු වෙtti ප්‍රශ්න ඇtti ඒකෙත් සතුටක් නැහැ කියලා එහෙම එහෙම දැන් මේ එහෙම ටික කාලයක් ගිහිල්ලා දැන් තමයි ළමයා ළමයා නැත්තා අපිට කවදද ඔව් ඒත්ම දැන් අපි අරමුණක් තියෙනවානේ මේක ලබාගෙන මම සතුටින් ඉන්නවා කියලා ඇත්තටම අපි මේ හොයන්නේ මිරිඟුවක් සතුට අපි හිතට ගන්න බෑ. ඒ කියන්නේ අපි අපිට දෙයකින් සතුට වෙන්න බෑ. අපිට ලෝකේ තියෙන අපි ලෝකේ තියෙන ලොකුම සල්ලිකාරක කියන්නේ. ඔව්. එතකොට ලෝකේ තියෙන ලොකු මේ හොඳම වාහන පරිහරණය කරනවා. ලෝකේ තියෙන හොඳම කෑම කනවා. ලෝකේ හැමතැනම ඉදින් දනවා. ඔව්. ඒ කරලා අපිට ඒවා අපිට ප්‍රමාහත්ද ඒ කියන්නේ ලෝකේ තියෙන හොඳම පොතු පරිහරණය කරන කියන්නේ ඉඳගන්න. ඔව්. ඊට පස්සේ ඒක 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 අපිට ලෝකේ තියෙන හොඳම මේ බෙට් එක පාවිච්චි කරනවා කියන්නකො. ඔව්. එතකොට ඒකත් නේ මේකෙත් ඒක පැහැදිලිවම ඉදාගෙන ඉන්න බැන්නේ සමහර සතුට. එහෙම වෙන්නේ නැහැ. අම්මා අර තාපිකර් කියන්නේ මම අදහස් කරනවා වෙනකත් මෙහෙම කියලා. අනිවාර්යෙන් ඒකනේ වෙන්නේ. ඔව්. මේ ඊට පස්සේ ලෝකෙ හැමතැනම ඇවිදින් දෙනවා. දැන් සතුටක් හොයාගෙන. ඊට ඒ සතුට නෑ. ඒ කියන්නේ අපි මේ හිත පිනවන්න බෑ කවදා. පිනවලා ඉවර කරන්න බෑ. මේ ඇත්තටම හිත කියන විදිහට ගියොත් එහෙම අපිට අපි ජීවිත කාලෙම අපි සතුට හොයාගෙන යනවා. කවදාවත් හම්බෙන්නේ නෑ. මිදුවක් හොයාගෙන යනවා. මේක ඉතන මේ දිනවන්නේ නැහැ යන ගමනක් නේ. ඔව්. අපිට ඇත්ත බලන්න ඕනේ වුණා. ඒක ඇත්ත කියන්නේ මොකද්ද? මොකද්ද මේ ජීවිතේ ඇත්ත? ඒක නැත්තම් මගේ මේ නැත්තම් මට මොන හරි මගේ අරමුණක් ඉඳලා මට ජොබ් එකක් හොයාගන්න මේක අහලා මම මේවා කරනවා. නැත්තම් මගේ වෙන දෙයකට මේවා කරනවා කියලා මම මේ අහිමා වෙනවා. ඔව්. ඇත්තට මං ආවේ මොකද මේ ජීවිතය කියලා හොයන්න. මොකද මේ ජීවිතය ඇත්ත? ඔව්. ජීවත් වෙනවා කියන්නේ තනිකරම ඉතින් ආසාවල් පස්සේ ගිහිල්ලා ඒ ආසාවල් ලැබුණාට පස්සේ ඒක එපා වෙන එකනේ. මට ඒක තේරුණා. තේරලා තිබ්බේ. ඊට පස්සේ තමයි මේක මම හොයන්න ගත්තේ. එතකොට දැන් මේ සතුට తాවකාලික වෙන්න හේතුව මොකක්ද? සර් මෙහෙමනේ. తాවකාලික වෙන්න හේතුව මේ අපි හිතින්නේ හොයන්නේ ඔක. ඉතින් හිත කවදාවත් පිනවන්න බෑ. කවදාවත්ම සතුට දීලා පිනවලා ඉවර කරන්න බෑ. ඒකනේ මේ ලෝකෙම දුන්නත් මේ ලෝකෙම තමන්ද අයිති වුණත් එතනින් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට මේ ලෝකෙ විතරනේ මට අයිති මං තව ලෝකයක් අයිති කරගන්නවා. එතකොට ඒ ලෝකෙත් අයිති කරගත්ත කියන්නේ කොහේ ලෝකෙකද කියලා. ඒ ලෝකෙත් අයිති කරගන්න
දැන් මට ලෝක දෙකක් තියෙනවා තව එකක් ඇති කරගන්නවා. අන්න ඕම තමයි හිතේ ස්වභාවය. ඒ කියන්නේ කොච්චර ලැබුණත් කොච්චර දේවල් දුන්නත් මේ කොච්චර තිබුණත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔය බලන්නකො දැන් ලෝකෙ ඉන්න හොඳම සල්ලිකාරය එයා එයා දැන් මට ඇති මේ බිස්නස් එක නවත්තලා මං මේ නිදා දින්නවා කියලා එහෙම හිතනවද නැහැනේ. තව 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 එක එක මේ ප්‍රෝග්‍රෑම් කරලා එයාට මොනා හරි ලබා ගන්න යන්නේ. ඒ කියන්නේ හිත කොච්චර තිබුණත් කොච්චර තිබුණත් එහෙම සාමාන්‍ය මේක තේරුම් ගත්ත කට්ටියට මේ මෙහෙම වැඩක් නැහැ කියලා අදාලා අදාලා ඒක මාස් හරි හොයා ගන්නවා. මේ ඇත්ත හොයාගෙන යන්නේ එයාලත් ඔය නවත්තලා දාලා මේ ඔය සාමාන්‍ය ඉන්නවනේ ගොඩක් කට්ටිය එහෙම ගිහිල්ලා 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 තමන්ටම තේරෙන කට්ටිය ඉන්නවනේ මේ පිනවල ඉවරයක් නැහැ කියලා. ඔව් ඒ කට්ටිය ඒ කරලා ඇත්ත හොයන්න යන්නේ. ඒ කට්ටිය ඇත්ත හොයන්න යන්නේ මේක මොකක්ද ඇත්ත කියලා හැමදේම අතහැරලා දාලා යනවා තමාර කට්ටිය. ඒ කියන්නේ මේ ඒක තේරෙන්න ඕනේ අපේ හිතටම තේරෙන්න ඕනේ අපි මේ අර ජීවිත අවබෝධය තියෙන උන් ධර්මයකට බහින්න නැත්නම් දෙයක් අපි ලබා ගන්න දෙයක් ළඟා කරගන්න තමන්ගේ ජීවිතේ ලබා ගන්න આવුත් එම මේක මේක හරියන්නේ නැහැ. එතකොට එයා එක කාලයක් ඉන්නවා මේක හරියන්නේ නැහැ මට ඒක ලැබුණ නැහැ මම වෙන දෙයක් කරලා බලනවා. ඈ මේ නේද ඔව් මේ එතකොට ලබා ගන්න આવුත් එම මට මේක කරලා කරලා මට මොනවත් ලැබෙන්නේ නැහැ. මම මේ මේකෙන් වැඩක් නැහැ මේකෙන් ඇති වැඩක් නැහැ නේ කියලා මේක අතහැරලා දාලා වෙන එකකට යනවා. ඊට පස්සේ වෙන එකකට ගිහිල්ලා බලනවා මේකෙන් ලැබෙනවද මට මේ 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 මං හිතන දේ. ඒක වෙන්න ලැබෙන්නේ නැහැ. ඒක කරලා ඒකත් අතහැරලා දාලා වෙන එකක් යනවා. ඊට පස්සේ කියනවා මේක කිසිම වැඩක් නැහැ නේ. මේක මොකක්ද ගන්න තියෙන්නේ අපිට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ නේ කියලා. ලබා ගන්න නෙවෙයි. මේ මේකට එන්න ඕනේ. ඒක ඇත්ත දැනගන්න එන්න ඕනේ නේද? අනිවාර්යෙන්. ඒ කියන්නේ දැන් ඕක වෙන්නේ අන්තිමට හොය හොයා ඉන්නවා සීකර්ස්ලා කියලා කියන්නේ ස්පිරිචුවල් සීකර්ස්ලා. ඒගොල්ලෝ හිත ඇතුලේ බලාපොරොත්තුවක් තියාගෙන යටි අරමුණක් තියාගෙන ඊට පස්සේ ඒගොල්ලෝ මේ යථාර්ථය හොයන්න යනවා ධර්මය තුලින්. එතකොට අනිවාර්යෙන්. එයා හැම වෙලේම අර සත්‍ය වෙන් කර කර කරනේ ගන්නෙ නේ. ඔව්. ඉතින් යාට කවදාවත් සැබෑ සත්‍ය මුණ ගැහෙන්න තියෙන අවකාශය ඉතාම අඩුයි. ඔව් එයාලා බලන්නේ ජීවිතේ ළඟා කරගන්නනේ. ඔව්. දැන් සත්‍යයක් අවබෝධ කරගන්න කියලා අදහසක් නැහැනේ. ඔව්. ඒකෙන් හින්දා එයාලට ටික කාලයක් යද්දී මේකෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැනේ කියලා. ඒකෙන් තමයි හැම දෙයක්ම ලැබෙන්නේ. ඒ වුණාට දන්නේ නැහැ. අර මොහෙන් හන්දේලානේ. ඔව්. එහෙනම් හැම දෙයක්ම මේකෙන් තමයි ලැබෙන්නේ. ඒ වුණාට එයාලා එයාලා බලන්නේ එයාලගේ අර తాවකාලික දෙයක් ලබන. අනිවාර්යෙන්. එතකොට ඒ කියන්නේ මේක ලැබුණා කියලා ඔයා අදහස් කරන්නේ කොහොමද? මං ආපහු අහනවා. මොකක්ද මේ ලැබෙන්න තියෙන දේ? ලැබෙන්න තියෙන දේ. දැන් ඔය මං කිව්වේ මේ ඉස්සෙල්ලා අර අපේ හිත පිනවන්නේ යන්නේ මේ. ඔව්. ඊට පස්සේ දැන් කිසිම දෙයක් ලැබුණාට හිත පිනවෙන්නේ නැහැ. ඒ හිත පිනවෙන්නේ මේ හිත පිනවෙන්නේ නැත්නම් හිත පිනවන්න බෑ. ඊට පස්සේ දැන් මේකේ අවබෝධ වෙනවනේ. ඔව්. දැන් බාහිර බොරුවක්. බාහිර බොරුවක් කියලා තමන්දම අවබෝධ වෙනවා. ඊට පස්සේ බාහිර බොරුවක් නම් මෙතන ඉන්න මමත් සිටිවිල්ල. මගේම සිටිවිල්ලක් නෑ. ඊට පස්සේ මේ සිටිවිල්ලක් නෑ මේ හිත හිත පරිහරණය කරන්න යන. මේ තනිකර බොරුවක් නෑ. එහෙම කියලා දැනෙද්දි එක බොරුවක් කියලා දැනෙද්දි මායාවක් කියලා දැනෙද්දි දැන් මේ එතකොට ආයි කිසියක් ඒ කියන්නේ බාහිරින් හොයන්න යන ඇත්ත දැනගෙන මේ සියල්ල අත්හරිනව නෙමෙයි. ඒ පරිහරණය කරනවා. එතකොට ප්‍රමාණවත් එයාට ලැබෙන ලද දෙයින් සතුටු වෙනවා. ලද දෙයින් සතුටු වෙනවා කියන්නේ එයාට තියෙන එකෙන් එයා සතුටු වෙනවා. අර ලොකු පහළක බලාපොරොත්තු නැහැ. ජීවත් වෙනවා. තමන්ගේ සතුටින් ජීවත් වෙනවා. ඇත්තටම ගොඩක් සතුටින් පැහැල්ලුවෙන් හිතේ ගින්දරක් නැතුව ජීවත් වෙනවා. දැන් මම මෙහෙම ඇහුවොත් එහෙම හැමදේම හම්බ වෙනවා කියන්නේ. ඔව් මම මෙහෙම ඇහුවා දැන් මේක ඔව් කියන්න. ඒකන මෙච්චර කාලයක් අපි හෙව්වේ සතුට දැහැල්ලුව
මේ හෙව්වේ සතුටක් නේ හෙව්වේ. ඉතින් මේ සතුටක් තියෙනවනේ හොයන්න දෙයක් නැහැ. ඉතින් කොහෙද හම්බුනන් මේ දෙ ඔව් ආයේ ගෙලින් හොයන්න දෙයක් නැහැ නේද? දැන් එතකොට කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නේද? ලද දෙයින් සතුටු වෙනවා කියලා හිතියොත් ආයේ එතකොට ජීවිතේ කිසිම දියුණුවක් නැහැ. කිසිම ඒ කියන්නේ අපි එක එක අංශ වලින් ජීවිතේ දියුණු කරගන්න හදනවනේ, අධ්‍යාපනික පැත්තෙන්, ව්‍යාපාර පැත්තෙන්, ආදායම් පැත්තෙන්, පෞල් ජීවිතය පැත්තෙන්. එතකොට දැන් ලද දෙයින් සතුටු වෙනවා කියලා අපි ඒකේ හිතියොත් එතකොට කවුරුත් දියුණු වෙන එකක් නැද්ද ඔය කියන විදිහට භෞතිකව? නෑ, එහෙම අදහස් කරන්නේ නෑ. අනිවාර්යෙන් ප්ලෑන් ගහන්න. අනිවාර්යෙන් ප්ලෑන් කරන්න. ඒ කරලා තමන්ගේ ජීවිතේ ටාගට් එකක් තියාගන්න. ටාගට් එකක් මේ මම මේ ඉලක්කයට යනවා. එහෙම ඉලක්කයට යනවා මම. මේ අනිවාර්යෙන් දියුණු වෙන්න ඕනේ. ඒ කියන්නේ එක තැනම ඉන්න කියලා කියනවා නෙවෙයි. අර නෙවෙයි. කැමති දේ පරිහරණය කරන්න. අතරියල් කන්න බොන්න. ඒ වුණාට මේ ඇත්ත දැනගෙන. ඇත්ත තේරුම්ගෙන. මේ 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 ඇත්ත දැනගෙන. ඔව්. එතකොට අපිට ඉස්සරට වැඩිය ඒව ගින්නක් නැතුව පරිහරණය කරන්න පුළුවන්. අපිට අපි ඉලක්ක හදාගෙන මෙහෙම යනවා, ටාගට් එකට මෙහෙම යනවා කියලා ඒ ඊට පස්සේ මේක නැති වුණොත් එහෙම කොච්චර කට්ටිය මැරෙන්න යනවාද? ඒ වෙන්නේ නැහැ නේද එතකොට? ඔව්. දැන් ඒක ලැබුණොත් එහෙමයි. හරි. හොඳයි. දැන් නොලැබුණොත් හරි. මේක ස්වභාවය. නොලැබුණා. ආයෙ try කරනවා. එතකොට අර මේ හිතේ ගින්නක් නැහැනේ. මේක කරට පරිහරණය කර ගින්නේ පරිහරණය කර. ඔව්. ඒක නැති වුණොත් එහෙම කොච්චර අඬනවා, වැළපෙනවා, කොච්චර දුක් වෙනවද ඉතින්. පිටිලි හදාද මට බය, මට මේ කරගන්න බැරි වුණා මෙහෙමයි කියලා කොච්චර මේ ගෙදර ඉන්න මිනිසුත් එක්ක අතරහ වෙලා ඈ මේ මූණවල එහෙම දිහා බලන්න බෑ. එහෙම නෙමෙයි. මේක ලෝකේ ඇත්ත දැනගෙන ඕනම දෙයක් කරන්න පුළුවන් අපිට. අය ඕනම ඕනම ටාගට් එකට යන්න පුළුවන්, ඕනම දෙයක් පරිහරණය කරන්න පුළුවන්, මේ ඕනම තැනකට යන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකකොට ඉස්සරට වැඩි අපිට මේක දැනෙනවා. ඒ කියන්නේ මේ දැනනවා කියන්නේ අපි ඇත්ත දන්නවනේ. ඔව්. දැන් දෙයක් හම්බ වුණාම එහෙනම් ඒක ඔත්තට පරිහරණය කරන්න පුළුවන් කිසිමේ. ඔව්. ඒ කියන්නේ ඒක ඇත්ත දැනගෙන අපි ඇත්තක් දැනගෙන නෙවෙයි ඔච්චර කල් පරිහරණය කරේ. ඇත්ත දැනගෙන පරිහරණය කරද්දී අපිට හිතේ ගින්දරක් නැතුව සැහැල්ලුවෙන් සතුටින් පරිහරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ වා ගින්දරක් කියලා අදහස් කරන්නේ අර බය, දෙගිඩියාව, සැකය, අවිනිශ්චිත බවේ මොකුත් නැතුව පූර්ණ නිදහසේ ඒක භුක්ති විඳින්න පුළුවන් තියනකම් නේද? ඒක අනිවාර්යයි. ඒකනේ ඔච්චර මෙච්චර කල් අපි සතුටක් කියලා හොය හොය දුකක්ම නෙවෙයි අරක දැනගත්තට පස්සේ අපිට ගණි ක්‍රම සතුට නැදීන්නේ. හම්බුණත් සතුටුයි. ඔව්. නැත්නම් සතුට තියෙනවා. නැත්නම් සතුට තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. වෙනස් වෙන්නේ නැහැ. කොහොමවත් සැහැල්ලු සතුටින් ඉන්න පුළුවන්. ඒ සමහර කට්ටිය හිතනවානේ ඕකම මේ 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 ලෝකේ මෙහෙමයි, මායාවක් මෙහෙමයි කියලා. ඒකමයි අරද මේ ගන්නවන මේව එක්කට. එහෙම නෙවෙයි. ඔව්. ඒක දැනගෙන අපිට ඉන්න පුළුවන් නේ හොඳටම. ඒ කියන්නේ අපේ ඉලක්ක වලට යන්න පුළුවන්. මේ අපිට මේ හොඳ කෑවීම කන්න පුළුවන්. එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් දැනගෙන. එතකොට දැන් ඔතන හොඳ කෑ අපි කීතමු අපි ආස රස කෑම කනවා. එතකොට ඒක තියේ ඒ ආහාර පරිභෝජනය කරන්නේ අපි ඒ කියන්නේ ආශාවකින්ද එහෙම නැත්නම් මොන වගේ ස්වභාවයකින්ද? ඒ ඔව් දැන් අපි අපේ සිතිවිල්ලකින් නෙවෙයි දැන් අපි කනවා කියන්නේ අපේ අපේ හිතට කවදාවත් කන්න බෑ. කවදාවත් අපේ හිතට කන්න බෑ. අර අපිට දිවට දැනෙන රස මේ ඒක ගන්න පුළුවන් එයාට. මේ රසනේ පැහැදිලිකස් කරන්න පුළුවන් එයාට. චිත්‍ර කන්දරට ඇඟට දාගන්න දේ ගන්න පුළුවන්. මේ ඒ කියන්නේ අපේ මේ දැන් එයා දාගත්ත දත්ත ටිකක් තියෙනවානේ. මේක පැණි රහයි, මේක පිත්ත රහයි, මේක අඹුල් රහයි, මේක මේ කිරි රහයි. එහෙම රහ දත්ත ටික තියෙනවා. නැත්නම් අපිට අපි කාලම නැති කෑමක් කෑවහම එහෙම අපි අමුතු වෙනවා. මොකද්ද මේ මේක කියලා. අර දත්ත තමයි ඒ දිවට දැනෙන දත්ත තමයි ගන්නෙ.
මේ දිවට දැනෙනවානේ අපි සංවේදනය. ඔව්. අන්න ඒ දත්ත තමයි කෑවගිර හිතා ගන්න. ඒක සිතුවිල්ලකින් හිතා ගන්න. එතකොට අපි අපි ඇත්තටම ඔය කියන විදිහට එතකොට අපි උදාහරණයකට ගමුක අන්නාසි ගෙඩියක්. එහෙමනම් අපි කවදාවත් ම අන්නාසි ගෙඩියක් කාලා නැහනේ. කාලා නැහැ. ජෝ අපි කවදාවත් අන්නාසි ගෙඩියක් කාලා නැහැ. ඒ කියන්නේ අපේ තියෙන මේ ඒ කියන්නේ මේ 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 භෞතික කයට භෞතික කයනේ මේ ඉව තියෙන්නේ. ඔව්. ඒ මනස මනස වෙන් වෙලා තියෙන්නේ භෞතික මේ දැන් මගේ කය වුණත් බාහිර මට. ඔව්. ඒ කරලා බාහිර දෙයට බාහිර දෙයක් දා ගන්නවා. ඒ ඒ ඒ දා ගන්න දේ ඒ දත්ත ගන්නවා. මනස. එතකොට අපි කාදාවත් කාලා නැහැ. ඒ කියන්නේ රස බල මේ රසේ දත්තයක් කියන්නේ මනස. ආ හා හා හා. එතකොට දැන් ඒ කියන්නේ එතකොට අපි කාලා නැහැ. කාලා නැහැ, විදලා නැහැ, නිදාගෙන නැහැ, වැඩ කරලා නැහැ, මොකුත් කරලා නැහැ. එතකොට මේ දත ගොඩක් නඩත්තු කරන්න තමයි අපි මෙච්චර කටක් කන්නේ එතකොට නේද? ඔව්. ඇත්තටම ඒක තමයි. මේ 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 අපි කවදාවත්ම කරලා නැහැ. අපි බාහිර දෙයක් බලලා නැහැ. අපි හිතම බලලා තියෙනවා. අපි බාහිර දෙයක් කාලා නැහැ. අපි හිතමයි කාලා දෙන්නේ. පිටවිල්ලකින් හැරගෙන පිටවිල්ලම කාලා දිනවා. ඒවා දත්ත ගන්න දත්ත ගන්න. දැන් අපි අවිදිනවා කියලා. දැන් අපි කොහේ හරි අවිදිනවා කියනකොට අපලට දැනෙන ස්පර්ශයක් විතරයි. ඒ ස්පර්ශය දැනෙන්නේ යනවා. ඒ ඒකල මොකක් හරි ඇල්ලුවොත් අතට දැනෙන ස්පර්ශයක්. ඒ ස්පර්ශය දැනෙන්නේ යනවා. ඊට පස්සේ අපි ඇහැ ફોකස් වෙයි ගස් ආවර පරිසරයේ තියෙන මේ මේ වලට මේ 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 දර්ශන රූප වලට ගස් රූප වලට. ඊට පස්සේ ඒකත් අපිට මේ ඒකට තමයි මනසින් ගන්න. ඒක පරාවර්තනය කරලා මනසින් ගන්න. දැන් පිට දෙයක් තියෙනවද නැද්ද නැහැ. ඔය පිට දෙයක් අර කාබන ආහාර වලින් හැදිලා තියෙනවා. ඒක ගැන හිතන්න යන්න හොඳ නැහැ. පිට දෙයක් නැත්නම් නැහැම කියනවා නෙමෙයි. පිට දෙයක් සම්පූර්ණ නැහැ කියන නේ පිටද ගේ අපිට ගන්න බෑ. අපේ මනස නැතුව ගන්න බෑ. මනසින් හිතලා තමයි ගන්න අපි. පිට දෙය ගැන අවබෝධයක් කොහොමත් නැහැ. පිට දෙයක් ගැන අවබෝධයක් තියෙනවා කියන්නේ දැන් මෙහෙම ගන්නකොට ඔව් දැන් ගහක් තියෙනවා. ගහක් තියෙනවා ඉස්සරහා. ඔතන කට්ටිය 10 දෙනෙක් ඉන්නවා වට වෙලා. ඔව් ඊට පස්සේ එක්කෙනෙක් ගහ ළඟට ගිහිල්ලා බලනවා. චා මේ ගහ හොඳයි මට කපලා හඳන් ටිකක් අරගෙන විකුණ ගන්න පුළුවන් කියලා ඔය මොහොල්ලයි ටිකාරෙක් වගේ ඊට එහෙම හිතෙනවා. ඔව්. ඊට පස්සේ වෙන කෙනෙක් යනවා. ඊට පස්සේ වෙන කෙනෙක් ගිහිල්ලා චා මේ ගහ ලොකු වෙලා තියෙනවා. හරි සතුටුයි. මේකට තව පොකුර ටිකක් වතුර ටිකක් දාන්න ඕනේ. එයා හිතනවා පොකුර ටිකක් වතුර ටිකක් දාලා යනවා. ඊට පස්සේ තවත් එක්කෙනෙක් එනවා. ඊට පස්සේ තවත් එක්කෙනෙක් කියලා මේ ගහේ හොඳට ගිඩි පිටලා තියෙනවා. අර කඩාන ගිහිල්ලා ඉතලලා කන්න ඕනේ. මේ කියලා ගිඩි ටිකක් කඩාන යනවා. ඊට පස්සේ තවත් එක්කෙනෙක් එනවා. ඊට පස්සේ එයා ආවිල්ලා බලනවා ආ මේක කොළ හොඳට තියෙනවානේ. ආ කොළ ටිකක් කඩාන ගිහිල්ලා මැල්ලුමක් හදලා කන්න ඕනේ කියලා කල්පනා කරනවා. එතකොට ඔය පේන දෙයට පේන දෙයට අයිති නම් ඒ දේ දැන් මිනිස්සු 10 දෙනාට අයි 10 විදිහකට හිතුනේ. දැන් පේන දෙයි අයිති නම් ඒ පේන දෙය මේ ඇයි මිනිස්සු 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාට 10 ආකාරයට හිතුනේ. ඒක බලන්නේ මනසින්. එක එක්කෙනාගේ ආවේනික මනසට අනුව එයාට තේරෙනවා නේ. එයා ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිහට අනුව හිතලා ඒක පරිහරණය කරනවා. ඉතරම පරිහරණය කරන්නේ. හරි හරි හරි. එතකොට දැන් එහෙමනම් දැන් මෙහෙම කියන්නකො. ඒ කියන්නේ දැන් අපි කාලත් නැත්තම්, බීලත් නැත්තම්, නිදාගෙනත් නැත්තම්, ඔය කිසිම දෙයක් විඳලත් නැත්තම්, ඇයි මිනිස්සු තාවමත් මේ මිනි මරාගෙන, දඟලගෙන, නිති මරාගෙන මේ මේව පස්සේ දුවන්න හේතුව මොකද්ද එතකොට? ඒක තමයි මේ මෝහය. ඔය ඔය මෝහය තේරුම් ගන්නේ නැතුව ඔය රාගය දේශය නතර කරන්න යනනේ කවදාවත් කරන්න බෑ. ඒක යටපත් වෙන එක විතරයි එන්නේ. ඔය ඇත්ත දැකලා නැහැ. ඔව්. එතකොට මෝහය කියලා කියන්නේ මොකක්ද? ඒක ඔයාගේ නිර්වචනේ මොකද්ද? මෝහය කියන්නේ ඔයා විස්තර කරන්නේ කොහොමද? ඒ කියන්නේ මුලාව තනිකර
මුලාවකින්න. ඒ කියන්නේ තනිකර ඇඳිලා තනිකර අපි ඇඳිලා ඉන්නේ ඇත්ත දන්නේ අපේ ඇත්ත කියලා කිසිම දෙයක් දන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න. එතකොට ඇඳිලා ඉන්නවා කියන්නේ මොහොකට ඇඳිලාද? ඇඳිලා ඉන්නවා කියන්නේ ලෝකෙට ඇඳිලා ඉන්නවා. පේන දෙයට ඇඳිලා ඉන්නවා. මේ ලෝකෙ ඇත්තක් කරගෙන ඇඳිලා ඉන්නවා. ආ. හරි. ඒ කියන්නේ මේ අපිට භෞතිකව ස්පර්ශ වෙන, ඒ කියන්නේ පෙනෙන, දැනෙන, හැඟෙන ඒ ස්වභාවයන් ටික අපි ඇත්තක් කියලා ගන්න එකද මෝහය කියලා කියන්නේ? ඔව්. ඒක තමයි මෝහය. ඒ කියන්නේ ඇත්ත ඇත්ත දන්නේ නැහැ. ඒ කියන්නේ අපේ හිතම පරිහරණයක මේ ඒකනේ මේ මෙච්චර මිනිමරුන් මේ හොරසන් මේ ගහගන්න එව්වා, මිනි මරාගන්න එව්වා. මේ ඒකද මේ කරන්නේ? මේ ලෝකෙට ඇලිලා තියෙනවා. ඇලිලා. ඒක මේ මාව පෝෂණය කරන් දෙනවා. ඒ කියන්නේ මේ මං ගැන විතරයි මං හිතන්නේ. මම ජීවත් වුණොත් ඇති කියලා මං හිතන්නේ. ඒ කියන්නේ බාහිර ඇත්තක් කරන තමන් පෝෂණය කරන් යනවා. අනිත් මිනිහට මොනවා වුණත් කමන්නේ. මේ මම හිතුවත් ඇති කියලා ගන්නෙ. මම සහ මගේ වටේ කට්ටිය මගේ ළඟ ඉන්නවා. මමයි මගේ ළඟ අයයි, ඒ කියන්නේ ඔක්කොම මගේ දේවල් ටික පරිස්සම් කරගන්න මම ලෝකයේත් එක්ක ගැටෙනවා නේ. ඔව්, සමහර කට්ටිය මගේ ළඟ අයත් නෙවෙයි. මම විතරක් නෑ වුණත් ඇති කියලා හිතනවා. දැන් පහුවි වල ගන්නකොට ගන්න දැන් අයියලා මල්ලිලා විතරන් වලට මාර් විදිහටනේ කේස් දාගන්නේ. ඔව්. මාර් විදිහට මේ ගහ මරා ගන්නවා. ඉතින් මේ අයට ගෙවල් බෙදා ගන්න. එතකොට පවුලයක් නෙමෙයි තමාරලාට මමම විතරක් පෝෂණය වෙන්න හදනවා. මං ගැනම විතරක් ගන්නවා. ඒ කියන්නේ එතකොට ඒ ඔකොටම පොරබදින්නේ අර මගේ තියෙන සංතෘප්තිය හොයාගෙනනේ. ඒ කියන්නේ තෘප්තිය හොයාගෙන මම සතුටෙන් ඉන්න ඕන වගේ එකක්නේ. අනිත් අයට මොනවා වුණත් මම සතුටෙන් ඉන්න ඕන වගේ හැඟීමක්ද? මට මේ මම පෝෂණය වුණොත් ඇති. අනිත් කට්ටියට මොනවා වුණත් කරත් ගැන හිතන්නේ මම ගැන හිතනවා කියලා හිතන්නේ මේක. ඒ කියන්නේ අර තාගේ දේශේ මොහේ අන්ද වෙලා. ඒ මොහේ තියෙනවා තමයි ওই දේවල් වෙන්නේ. අර මුලාව. මේ ඒකට මට අය වෙන කියන වචනයක් අර තේරෙන්නේ නැහැ. මේ මොහේ කොම්බිලාව ඔය මේ මූලකම්. ඔය මොනා කිව්වත් එකම වචනේ තමයි. ඔව්. මේ ඒකින්ද මේ ලෝකේ ඇත්ත ඇත්ත ඇති හැටියට දන්නේ නැහැ. මේ තමන්ගේ පිටිවිල්ලක් කියලා මෙච්චර මේ දැනගත්තොත් මිනිසු පුදුමයි. ඇයි මම මෙච්චර මේ මගේම පිටිවිල්ලකට මම මොනවද මෙච්චර මේවා කරන්නේ? මේ මට දැනීමක් දැනෙනවා, දැනීමක් වෙනනවා, ඇහිීමක් ඇහෙනවා. මේ මෙච්චර දේවල් රසක් දැනෙනවා. ඒ අර මේ ස්පර්ශේ මේ දේවල් ගන්න මම මෙච්චර දුකක් ඉඳින්නේ ඇයි? ඔව්. ඇයි මෙච්චර මිනි මරාගෙන ගහගෙන ඈ ඇයි කියලා ඒක අර ඇත්ත දකින්නකම් ඕක කෙනෙක් ඇත්ත දකින්නකම් ඕක පොඩි පොඩියට හරි ලොකු ලොකුවට හරි ඕක තියෙනවා. ඒකවත් ඇත්ත දැක්ක දාට ඕක නැති වෙන අනිවාර්යෙන්. ඇත්ත දැක්කම මේ අර රාගය දේශය නැති කරන්න යනවානේ යටපත්. ඕක මේ යටපත් වීමක් තමයි වෙන්නේ. ඕක යටපත් වීමක්. සියයට ආධ්‍යාත්මික මාර්ගයේ යන ආධ්‍යාත්මික මාර්ගයේ යන 98%ක්ම කරන්නේ රාග දේශ වෙනස් කර කර ඉන්නවා මිසක් ඒගොල්ලෝ මෝහ ගැන ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ. දැන් ඇත්තටම මට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි මේක රාග දේශ මෝහ කියලා දැම්මේ? මේක හරිනම් එන්න ඕන මෝහ දේශ රාග හරි මෝහ රාග දේශ හරිනේ. ඉස්සරහටනේ මෝහ එන්න ඕනේ නම්බර් 1 එකනේ. අනිවාර්යයෙන් මෝහේ ඉඳලා රාග දේශේ අනිවාර්යයෙන් ඇති වෙන්නේ. මෝහය අමෝහය වුණාට පස්සේ, කියන්නේ මෝහේ නැති වුණාට පස්සේ අර දෙකේ පැවැත්මක් නැහැ. නැහැ. සමහර කට්ටිය ඕක දන්නේ නැහැනේ. ඔව්. ඔය දෙක නතර කරන්න බලනවා. පනදා ඔය දෙක නතර වෙන්නේ නැහැ. කවදාවත් නතර වෙන්නේ නැහැ. ඔය දෙක යටපත් වෙනවා විතරයි. ඔව්. දැන් ගොඩාක් ඉල්ලත් ඉන්නානේ. අර ඊට කතා කරලා සංතුම් වෙන්නානේ. මට දැන් තරහාවක් එන්නේ නැහැ. මට දැන් මේ පිටරේ ගැන ආදරයක් එන්නේ. එහෙම කී කී ඉන්නානේ. ඔව්. ඊට පස්සේ දැන් එයාට ගියේ දැන්
ඔය සමහරලාට එයා එහෙම කියනවනේ ඔව් මට දැන් මොනවා නැති වුණත් කමක් නැහැ කියලා. ඔව් ඊට පස්සේ දැන් පිල් අරගෙන එහෙම ගිදර යනවා කියන්නේ එතකොට ගිදර හොරු කඩලා ඊට පස්සේ තමයි ඒ තේන්නේ ඔව් නැති එක. ඔව් ඊට පස්සේ නැට්ට ගිදර අරගෙන කෑ ගහනවා වටේ තමයි නෑ මගේ දේවල් අරන් ගිහිල්ලා මේව හොරු කඩලෝ කියලා. ඔව් ඒ ඒ ඒ ඒ අර පිටිල්ලකින්නේ මන් දැන් මේ නිවිලා මන් දැන් හොඳයි මේ එහෙම එහෙම එයා අර සිටිල්ලක මොහේ තියෙනවා රාග දේශය යටපත් වෙලා දිවිලා තියෙනවා. දෙයක් වුණාට පස්සේ එක පාරටම උගතෙන ආරත් ඒක හැමදාටම හංගලා තියාගන්න බෑනේ. ඒක තමයි වචරයට උබලා තිබිලා ඒක අත්හැරියට උඩ දෙන්නේ අර උඩ ගිහිල්ලා මේ වචරයට අන්න ඒ වගේ තමයි ඒක එකපාරට එන්න ගියාම ඉස්සරටත් බැරි ඇවිල්ලා ඔව් අර මොහේ තියෙන ඉන්න තමයි මොහේ කඩා ගත්තා නම් මොහේ මෙයා කරගත්තා නම් රාගදීසේ නතර කරන්න යන්න ඕනේ ඉතින් ඒක මේ දැන් අපිට මොහේ ඇති වෙන්න මෙහෙම නේද. ඒ කියන්නේ මගේ අදහසක් මම දෙන්නම්. ඒ කියන්නේ දැන් අපිට මේ අපේ ඉන්ද්‍රියන් පහ තියෙනවානේ. ඇහැට පේන ගතිය, කනට ඇහෙන ගතිය, ඊට පස්සේ නාසයට දැනෙන ගතිය, දිවට රස දැනෙන ගතිය සහ අපේ හැමත ශරීරයට ස්පර්ශ වෙන ගතියනේ. එතකොට අපි ඔන්න ඔය අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මේක මෙන්න මේ ඉන්ද්‍රියන් පහෙන් එන දත්ත ටික ඇත්තක් කියලා ගන්න එක නිතින් අපිට වැරදිලා තියෙන්නේ නේ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් දැන් අපේ ඇහි කාචේ එක්ස්රේ කිරණ කාචයක් දැම්මොත් එහෙම අපිට මේ ලෝකේ කොහොමද පේන්නේ? මගේ ඉස්සරහා තියෙන දේ කොහොමද පේන්නේ? ඊට පස්සේ අපි හිතමු අල්ට්‍රා වයලට් කාචයක් වගේ එකක් දැම්මොත් එහෙම අපිට මේ ලෝකේ කොහොමද පේන්නේ? ඊට පස්සේ තව තවත් වෙන සංඛ්‍යාතයන් අපිට දකින්න පුළුවන් වුණොත් එතකොට අපිට ඒ කියන්නේ අපි මේ කොටු වෙලා ඒ කියන්නේ අපි මුලාවටපත් වෙන මූලික හේතුවක් නේද මේ ඇස කන නාසය දිව ශරීරයෙන් ගන්න දත්ත හරහා ලෝකය දකින්න එක අනිවාර්යයි. වාට ඒ කියන්නේ මොකද අදහස? ඔව් අනිවාර්යයි. මේ ඒක තමයි මේ මේ මේවා ඇත්ත කරගෙන ඒ තමන්ගේ ඔය හිටින් හදාගෙනනේ ඔය ඇහෙන් දැක්කා කියලා හිටින් හදාගෙන පරිහරණය කරනවා. දැන් අපි කාචයක් දාලා බලන්නකෝ. දැන් අපි අපේ අපේ ඇහි කාචය වෙනස් වුණා නම් මේ දකින විදිය නෙවෙයි දකින්නේ වෙන විදියකට. සමහර වෙලාවට පුළුවන් මේ දැන් නිල් පාට කාචයක් වගේ දැම්මොත් එහෙම අපේ ඇහැට ඔය තියෙන කාචය නෙවෙයි මම කියන්නේ. ඒ අර සංග්ලාස් එකක් දැම්ම කියන්නකෝ. ඔව්. සංග්ලාස් එකක් දැම්මොත් එහෙම අපිට පේන්නේ රතු පාට එකක් දැම්මොත් ලෝකේ රතු පාට. රතු පාට. එතකොට අපිට පේන්නේ ලෝකේ රතු පාටද. එතකොට නිල් පාට එකක් දැම්මොත් එහෙම අපිට පේන්නේ ලෝකේ නිල් පාටද. අපි ඒ කොළ පාට එකක් දැම්මොත් එහෙම අපිට පේන්නේ ලෝකේ කොළ පාටද. කොළ පාටද. එද අපි Taman බලන විදිහට තමයි ලෝකේ පේන්නේ අපිට. අනිවාර්යයෙන්. එතකොට මේ පාට කණ්ණාඩිය තමයි මෝහය කියලා මේ අපිට දකින්න පුළුවන් නේද? ඔව්. ඒ කියන්නේ කණ්ණාඩිය නැතුව එතකොට අපි ඇත්ත දකිනවා. එහෙම නැත්නම් අර යථා ස්වභාවය නැත්නම් ඇත්ත ඇති සැටිය දකිනවා කියන්නේ ওই කණ්ණාඩියක් නැතුව දකින්න එක. එතකොට දැන් නිකමට හිතන්නකෝ දැන් අපි හැමෝම දැන් මාව ගත්තොත් මම තාම ඉන්නේ මෝහයෙන් කියමුකෝ. එතකොට දැන් මම මෝහයට පත් වෙලා තියෙන්නේ මම අර වගේ දෘෂ්ටියකින් මේ ලෝකේ දකින්නේ. පාට කණ්ණාඩියක් එහෙම නැත්නම් මොන හරි දෘෂ්ටි ටිකකින් තමයි මේ ලෝකය දකින්නේ. එතකොට අපි කොහොමද මේ දෘෂ්ටි ටිකෙන් මිදෙන්නේ? දැන් මං ගාව තියෙන දෘෂ්ටිය ගලව ගන්නෙ මං කොහොමද? දෘෂ්ටිය ගලව ගන්න මේ ලෝකේ ගැන මේ අර මම ඉස්සරලා කිව්වේ ඒ කියන්නේ ලෝකේ ගැන ඇත්ත දකින්න ඕනේ. තමන්ට දෙයක් ළඟා කරගන්න මේ මට ඕනේ අන්න එතන තව ටිකක් දිග අරගන්න අසිත. ඒ කියන්නේ ඇත්ත දකින්නේ කොහොමද? දැන් ඔයාගේ අත්දැකීමෙන් ඔයාට පුළුවන් විදිහකට පැහැදිලි කරන්න. කොහොමද අපි ඇත්ත දකින්න එක පටන් ගන්න? ඒ කියන්නේ ඉන්ට ඒ කියන්නේ ඔයාට ඒ කියන්නේ අදහසක් තියෙනවද? දැන් අපි අපි හොඳට බලන්න ඕනේ අපි මේ සතුට කියලා හොයන්නේ අපි මේ දැන් සතුට පස්සේ යන්නේ මොකද්ද කියලා ඒක ජීවිත අවබෝධයෙන් එන්න ඕනේ. නැත්තම් ඔය අපි මොනවා කිව්වත් අර මේ ටිකක් යනවා මේක ගිහිල්ලා දැන් මේ සර්ම ගන්නකො දැන් අපි මේ ඕක මේ විඳලා බලන්න ඕනේ. කොහොම විඳ කට්ටියගේ මේ ආදර්ශයක් ගන්න ඕනේ. මෙයා මෙහෙම කරලා මෙයාට මෙහෙම වෙලානේ මේ බලන්නකො දැන් මේ ඒක එහෙම ආදර්ශයක් ගන්න ඕනේ අපිට. මේ ලෝකේ මේ ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන්න ඕනේ. මේ 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 පස්සේ ගිහිල්ලා
මේ දේවල් පස්සේ ගිහිලා අපිට මොනවද කරන්න අපිට මේ 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 දේවල් මේ වලට ගිහිල්ලා මෙච්චර මේ මේ දුකමනේ හම්බෙන්නේ මේ මේ දේවල් පස්සේ ගිහිල්ලා තාවකාලික සතුටක් පස්සේ ගිහිල්ලා මේ මේ දේවල් හම්බ වෙන්නේ නැහැ නේ කියලා එයාගේ අර හිතට දැනෙන්න ඕනේ මේ එතකොට දැන් මේ දැන් ඕක දැනෙන එකට දැනම කෑමෙන් වුණා දැන් රයිස් මේ දැන් රයිස් එකකට කියනකො ඊට පස්සේ මේ අපි හන්දාගෙන කෑමක් ඊට පස්සේ රයිස් 10ක් එකකට එක ටික తీනවා අපි කන්න මාසනේ ඊට පස්සේ කහ ආගෙන සාගෙන ආඥා නවල නම් දෙක තුනක් කරයි ඊට පස්සේ අනිත් ඒවා අපි දෙනවා ඊට පස්සේ මේ එයාට තේරෙනවා මේ මම හොයපු දේ මේ තේරුමක් නැහැ මම ආශා කරපු දේ මේ තේරුමක් නැහැ මේක මම මේ ලෝකේ වැඩිම ආශා කෑම මෙහෙම නම් මේ වෙන දේවල් කොහොමද කියලා ඒකෙන්ම ගන්නව අනිත් දේවල් එයාට අවබෝධයක් ඇති වෙනවා ඒක සාමාන්‍ය අවබෝධයක් ඇති වෙනවා ඇති වෙනවා يعني අත්දැකීම් ටිකක් එක්ක අර පරිණත භාවයක් තියෙන්න ඕනනේ ඔව් ඒක අර ජීවිත අවබෝධයක් තියෙන්න ඕනේ මේ නැත්තම් මේ ඕක අර රයිසයක් කාලා ආයෙ තව සති දෙකකින් තුනකින් රයිසයක් කනවා නම් ඒක එයාට තේරෙන්නේ නැහැ ඒකේ බැඳිලාම ඉන්න අය මේකේ රහ තියෙන කියලා ඔව් ඈ එයාට ටික ටික හම් වෙනවා නම් එයා ඒක දන්නේ නැහැ විඳින්න ඕනි සම්පූර්ණ ඒක විඳලා ආශාවේ උපරිමයට ගිහිල්ලා ඒ ඒ එතනදි දැනෙනවා ඔක ආශාවේ උපරිම කියන දිහා බලලා ඔක දැනෙනවා අන්න උපරිම එනවා මේ මොකද්ද මේ ඇත්ත කියලා බලන්න ඕනි කියලා අදහසක් එනවා ජීවිත අවබෝධය තියෙන උනිතරම ඒ කියන්නේ එතකොට ඔයා කියන්නේ දැන් අපේ මොකක් හරි ආශාවක් තියෙනවා නම් අපි ඒක නිතර නිතර පරිහරණය කරමින් ඒක ඇතුළට කිමි දෙන්න ඕනනේ ඒක සිහියෙන් දකින්න ඕනේ අනිවාර්යයෙන් අන්න අන්න ඒක තමයි දැන් මම කියන්නේ ඔව් ඒකල්ලා ඔව් අපේ ආශාවක් තියෙනවා නම් ඒ ඒකම අපි හොය හොය යන්න ඕනේ අපි හොය 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 ගිහුවාම ඒකම අපි මේ ගන්න එරපේ අපිටම තේරෙනවා මේ ආශාවේ තේමාවක් නැහැ කියලා. ඒ කියන්නේ අපි මේ ආශාව පරිහරණය කරද්දී ඒ පිළිබඳ විමර්ශනාත්මකව මොකද්ද මේකේ ඒ කියන්නේ දැන් අපි හිතමු අයිස්ක්‍රීම් එකකට ගොඩක් ආසයි කියලා. එතකොට අයිස්ක්‍රීම් එක කන අතරේ මේකේ හරියටම කොතනද මට මම ආස කෑල්ල කෝකද කියන එක තමන් පිළිබඳවම තමන් තුළින්ම හොයමි නේ. ඒක භුක්ති විඳිනවා. එහෙම විඳගෙන විඳගෙන යනකොට Tamanṭama ahu wenawane meke kohewat ehema ekak ahu wenna nathi ekak saha digin digata pariharane karada nika eka onne wage ekak ne antimata suwanda ehena kota suwanda danena kota eka nikan epa wenna gatiyas kenawane da ice cream ekak unath me dan ekak kala da godak asha kiyannako oh ice cream ekata godak asha da ekak tawa asha inna ekak madina appa kiyala irada eyata ekai hamba wenna එහෙනම් එයාට තේරෙන්නේ නැහැ කවදාවත්. ඒකලා පස්සේ එයාට හිතේ ආසාව තියෙනවා. එකයිනේ හම්බුනේ මට වැඩි එක. ඒකලා තව සත්‍යකින් දෙකකින් තව එකක් හම්බ වෙනවා. ඊට පස්සේ එකයිනේ ගන්න හම්බ වෙන්නේ. ඒක මාරයි. වැඩි එක තව ටික ඒක එතකොට ඒක හිතේ තියෙනවා. ඒ ආසාවෙන් ඉන්නේ යා. ඒක තමයි රහ තියෙන්නේ කියලා මේ එයා හිතාන ඉන්නේ. ඒකලා ඒක මරු ඒක මාර රහයි කියලා. ඊට පස්සේ ඔය කිනාටම හම්බ වෙනවා දවසක අයිස්ක්‍රීම් ඇත්තටම අපිට වෙනකන් කන්න හම්බ වෙනවා අයිස්ක්‍රීම් ගොඩාක් හම්බ වෙනවා අයිස්ක්‍රීම් 100 200ක් හම්බ වෙනවා හම්බ වෙනවා දවස ගානේ හැම තිස්සෙම හිතන හැම වෙලෙම කන්න හම්බ වෙනවා නේ එතකොට මොකද වෙන්නේ ඔව් ඊට පස්සේ මේ කනවා දැන් මෙයාට හැම වෙලෙම අයිස්ක්‍රීම් තියෙන ඕනෙ වෙලාව කන්න තියෙනවා ඔව් ඊට පස්සේ දැන් එයා ආසම කෑම එයා කනවා 5ක් 10ක් 15ක් අයි ඊට පස්සේ ෂේ මේක අපිරියේ මේ මම හිතපු ගා නැහැ නේ මේ අන්දිස ගන්දේට කන්න බෑ ඊට පස්සේ හැම වෙලෙම පේන දින අයිස්ක්‍රීම්. එතකොට මේක මං මෙච්චර ආශා කරේ මේකටද කියලා එන ඇතුලේ. ඔව්. ඇයි මං ආශා කරේ මේකට? කියලා ඒක මං හොයපු සතුට නෑනේ. මං හොයපු රහ නෑනේ. කියලා එන අර ඇතුලෙන් මේ හොයන්න උඩ කියලා. ඇතුලෙන් එන මේ මං මේකට මෙච්චර ආශා කරේ මම බලන්න ඕනේ ඉච්චර ආශා කරේ ඇයි කියලා. කියලා අර ජීවිත අවබෝධයක් එනවා. ආ රයිට් හරි. තමන් විසින්ම තමන්ම තමන් ගැන මේ හොයන්න පටන් ගන්න ඕනේ. හොයන්න පටන් ගන්න ඕනේ. අන්න ඒක දෙන්න ඕනේ මුලටම කර. නැත්තම් ඔය හැම දෙයකින්ම ඔය එක ස්ක්‍රීම් එක විතර කියලා අරගෙන නෑ. ඒක හැම දෙයකින්ම. අපි ගත්ත එක්සැම්පල් එකක්. ඒක ඕන දෙයකට අදාළයි. ඒක ලිංගිකත්වයට අදාළයි, වාහනවලට අදාළයි, සල්ලිවලට අදාළයි.
ඊට පස්සේ අපිට ඔව් භෞතිකව ස්පර්ශ කර නොහැකි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපිට මොනවා හරි අධ්‍යාපන සුදුසුකම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය මානසික ටාගට්ස් උත් තියෙනවනේ ආසාවල්. ඒ කියන්නේ ශාරීරික ආශාවල් සහ මානසික ආශාවල් ඔය හැම එකක්ම පිළිබඳව තමන් තමන් විසින්ම පරිහරණය කරන ගමන් ඒක අවසානයේදී ඔකි කියන්නේ සිහියෙන් ඉන්නවා කියන එක නේද? අනිවාර්යෙන් අනිවාර්යෙන් ඔව් සිහියෙන් තමයි ඉන්න ඕනේ. ඒක තමයි සිහියට අහු වෙන මේක. ඔව් සිහියට අහු වෙන. හ්ම් හ්ම් සිහිය නැතුව සිහිය නැතුව බෑ. අනිවාර්යෙන් මේක සිහියට අහු වෙන. රයිට්. එතකොට දැන් ඔයා සිහිය දියුණු කරන්න මොන වගේ ක්‍රමවේදද පාවිච්චි කරේ? අර සිහියයි අර සිහි නුවණයි කියලා දෙනවනේ සර්. ඔව්. දැන් අර මම සිහිය පුරුදු කරන්න මේ කරේ මට මේ වෙලාවේ මට දැනෙන දේ මට මේ වෙලාවේ ඇහෙන දේ මට මේ වෙලාවේ පේන දේ මේ ඒ ඒ ඒ ටික තමා මම මේ සිහිය පුරුදු කරන්න මේ ફોકસ කරේ ඒ දේවල් වලට. එතකොට ඔයා සාමාන්‍යයෙන් භාවනාවක් වගේ මොනවා හරි ප්‍රගුණ කරාද? ඔව් ගොඩාක්ම භාවනාවල් ප්‍රගුණ කරේ නෑ. ඒ වුණාට සාමාන්‍ය භාවනා මේ මම භාවනා කරා. ඒ කියන්නේ මේ මම ගොඩාක් භාවනාවට ඇවිල්ලා භාවනා කරේ නෑ. මේ භාවනා කරා. මොන වගේ භාවනාවද? හදවතේ භාවනාව කරා. ආ හදවතේ භාවනාව. මේ හදවතේ භාවනාව කරා. ඊට පස්සේ මේ මොහොතේ භාවනාව. ශරීරයට අවධානය දෙන එකනේ. ඔව්. අන්න ඒ දේවල් කරාම. හරි. එතකොට ඒක කරද්දී වාට කොහොමද මොකද්ද ෆීල් මොකද්ද ආපු අවබෝධය හරි දැනීම හරි මොකද්ද සංවේදනය? මට ඒ වෙලාවේ මම මගේ අර මමම දැනෙනවානේ. ඔව්. ඒ කියන්නේ මම සිතිවිල වලනේ මේ අපි සාමාන්‍ය වෙලාවට සිතිවිල සිති මායා ලෝක වලට යනවා. සිතිවිලි මේ පැටව ගහනවා. ඒකල සිතිවිල වලම ජීවත් වෙනවා. එතකොට අපි මේ මේ ඉතර තේනවා අපිට දේවල්. ඒ ඒ දේවල්නේ තේින්නේ. අපි වල ජීවත් වෙන්නේ. ඒ කියන්නේ වා කියන්නේ මම මම මාව අඳුරගන්නේ හිතීම තුලින් නේ. එහෙමද? මට තේරුන්නේ නැහැ. ඒ කියන්නේ මම මම මාව අඳුරගන්නේ හිතීමෙන්. ඔව්. ඔව් ඔව්. මම මාව අඳුරගන්නේ හිතීමෙන් සිතුවිලි වලින්. ඔව් ඔව් ඔව්. රයිට්. ඒක තමයි. ඔව්. ඊට පස්සේ මේ භාවනාව ඕනි. අනිවාර්යෙන් භාවනාව ඕනි. ඒ කියන්නේ මේ අර සිතුවිලි පොඩ්ඩක් අඩු කරගන්න. ඒ කියන්නේ ඔය අපි මනසෙන් ඉන්නේ මන මානසික ලෝකවල ඉන්නේ. අන්න ඒ ලෝකවල ඉඳලා මේක කොහොමවත් මේ මේක ටච් වෙන්නේ නැහැ. ඒ ඒ එතකොට මේක කොහොමවත් දැනෙන්නේ නැහැ. මේ වෙලාවේ අපිට මේ මේ ඉස්සරහා තියෙන දෙයක් දැනෙන්නේ නැති කොට මේ අපිට මේක කොහොමවත් දැනෙන්නේ නැහැ. ඔව් ඒ ඒ මායා ලෝකවල ඉදී අපි ඉස්සරහා තියෙන ගහත් මොකක්ද ගියත් දොරක්ද කියලා පේන්නේ නැත්තම් අපිට මේ අනිත් ඒවා කොහොමවත් පේන්නේ නැහැ. ඒකෙින්ද ඒ මායා ලෝකවලින් පොඩක් මේ අනේ එතන එතන ගොඩාක් අයට උදව් වෙන තැනක් ඔයා මතු කරේ. තව ටිකක් විස්තර කරන්න. ඒ කියන්නේ අපි සිතුවිලි වල ගිරිලා ඉන්නකොට අපිට මේ තියෙන දේ හරියට ටච් වෙන්නේ නැහැ නේ. ඉස්සරහා තියෙන දේ වුණත්, අත ගන්න දේ වුණත්, දැනෙන දේ වුණත්, මොකද අපි ඉන්නේ වෙන ලෝකෙකනේ ඇතුලේ වෙනම සිතුවිලි ධාරාවක හිර වෙලා. ඒකට මේ ටික අපිට අහු වෙන්නේ නිකන් හරි percentage එකක් විදියට 100ට පොඩි ගාණක් නේ. ඒකට පොඩක් උදාහරණයක් දීලා පැහැදිලි කරන්න. දැන් අපි බත් එකක් ගන්නවා කියන්නේ කන්න සර්. ඔව්. අපි බත් එකක් ගන්නවා දැන් කන්න. දැන් අපි බත් එකට මාළු විදාගෙන බත් එක ගන්නවා කන්න කන්න ඉඳ ගන්නවා. දැන් මෙයාට මොකක් හරි මේ ප්‍රශ්නයක් තියෙනවා හරි ප්‍රශ්නයක් නැතුව හරි මෙයාට මතක් කරන එක ඒක දේවල් මරණ කරපු දේවල් මේ කියන ඥානය මේ මොහොත. එහෙම විනෝද වුණා නේද? මෙහෙම දේවල් මතක් වෙනවා. දැන් බත් එක කනවා අර පුරුද්දට කනවා. දැන් දැන් කනවා කියන්නේ පුරුද්දකට අර උස්ම ගන්නවා අර මේ ඇහි පිල්ලන් ගහනවා අර ආන් මේ වගේ පුරුද්දකට කන්නේ අර මේ නැත්තම් ඒ කියන්නේ අර යාන්ත්‍රිකව කනවානේ. එයා යාන්ත්‍රිකව කනවා. එයා ඒක තුල නැහැ. අන්න හරි. අන්න හරි. යාන්ත්‍රිකව කනවා. එතකොට දැන් අපි ඕක අවධානයක් නැහැ බත් එකේ මොනවද මාළු තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. බෙදාගත්තට
බත්තිගේ මේ බත්තිගේ අර මේ මොකක්hari සතේ කරලා ඉතු දු මේ ඒත් කනවා ඒකත් කනවා මේ කියන්නේ ඒත් අවධානයක් නැහැ අර මානසික ලෝකවල තනියලා ඔව් මානසික ලෝකවල තනියලා බත්තේ කාලා මේ බත්තේ කාලා ඉවර වෙලා බත්තක මේ පිගානතේ තියාගෙන මේ ලෝකවල අය කියන්නේ අපිට මේ වෙලාවේ කොහොමත් අර මේ අහුවෙන්නේ නැහැ නේ ඔක වෙන දෙයක් අහුවෙන්නේ නැහැ නේ තමන්ගේ ඉස්සරහා තියෙන පිගාන අහුවෙන්නේ නැත්තම් ඔව් බත්තක අහුවෙන්නේ නැත්තම් එහෙමනම් අපිට ඒ කියන්නේ බත් එක අර අතට අහු වෙන ස්පර්ශ වෙන ඝන ස්වභාවයේ දේවත් අපිට ටච් වෙන්නේ නැත්නම් කොහොමද අපි හිතේ තියෙන සියුම් කොටසක් අපි දකින්නේ නේද? ඔව් මෙච්චර මේ ලොකු දෙයක් දකින්න බෑ. ඔව්. මෙච්චර ලොකු දෙයක් දකින්න නෑ මේ සිහිය නැත්තම්. අනිවාර්යෙන් සිහිය ඕනේ. සිහිය සහ අර හිතේ තියෙන සංයමය නේ සංසුන් බව. ඒ කියන්නේ හිත කැළඹිච්ච ස්වභාවය සංසුන් වුණාම තියෙන ස්වභාවය අත්‍යවශ්‍යයි. එතකොට අපි ඒකට තමයි භාවනාව යොමු කරගන්නේ. ඊට පස්සේ එතනින් එහාට දැන් අපි හිතමු දැන් ඔන්න හිත සංසුන් වෙලා. දැන් පැහැදිලිව පේනවා තමන්ගේ සිතුවිලි, තමන්ගේ හැඟීම්, තමන්ගේ ඇතුලේ ඇතුලාන්ත ක්‍රියාවලිය හොඳින් පේනවා. එතකොට එතනින් එහාට මොකද්ද කරන්නේ? ඊට පස්සේ අපි බාහිර බලන් ගන්න හොඳ නැහැ. ඊට තමන්ගේ ඇතුළටම ඉන්න ඕනේ. තමන්ගේ ඇතුළටම ඇවිල්ලා මානසික ලෝකවල දැන් නැහැ. ඔව්. දැන් හොඳටම පැහැදිලි. දැන් අර කැළඹිච්ච වතුරක් එක පාටම අර සංතුම් වුණා වගේ. ඔව්. දැන් මොනවත්ම දැන් අපිට අරදී පේන හොඳටම. ලස්සනට පේනවා. විනීත පේනවා. ලස්සනට පතුල පේනවා වගේ. එතකොට ගොඩාක් අපිට දේවල් කියනවා. ඒ කියන්නේ අපිට මේ බලන්න පුළුවන් මේ පතුලම අපේ. ඊට පස්සේ අපි අන්න ඔය තැන ඉඳන් හොඳට බලනවා දැන් සිහිය තියෙනවා දැන් නුවණ ඕනේ දැන් බලන්න නුවණක් ඕනේ ඔක ඒ නුවණ කියන එක පොඩ්ඩක් එක්සැම්පල් එකකින් පොඩ්ඩක් පැහැදිලි කරන්න නිකන් උදාහරණයක් අරන් ඒක සිහියෙන් බලන අතරේ කොහොමද නුවණ එතනට ප්ලග් වෙන්නේ එහෙ නැත්නම් ඇප්ලයි වෙන්නේ කොහොමද කියන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් ඔව් දැන් ඔක දැන් අපේ හිත ගොඩාක් තැම්පත් වෙනවානේ. එතකොට තැම්පත් වුණාම අපි ඕකට මැලෙනවානේ. අපි 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 ඒ තැම්පත් භවයේම ඉන්නවානේ. එතකොට අපිට මොනවත්ම ගන්න බෑනේ. එතකොට අපි තැම්පත් භවයේම ඉන්නවා. එතකොට එකම තැන. දැන් ඕක අපි හරි හිත තැම්පත් කරද්දී ඕක තමයි අර භාවනාව අල්ලගෙන ඉන්න කට්ටියට ඔතන තමයි වැඩ. මට ලොකු සැහැල්ලුවක් දැනුණා. දැන් හරි මට ඔක්කොම හරි වගේ එකක එයා වෙනම එකක් මවාගෙන ඒක ඇතුලේ ෆැන්ටසි එකක් අස්සේ ආයි නිකන් භාවනාත්මක ෆැන්ටසි එකක් අස්සේ හිර වෙනවා නේ. ඔව් ඒක ඒ බැදීම ඉල්ලින් නැත්නේ. අන්න රයි. ඔව්. ඔව්. සිතු ඉල්ලන. අන්න ඔතන ගොඩාක් කට්ටියට වැරදිලා තියෙනවා. ඒක හොඳයි ඒක මතු කරපු එක. මේ ඒක තමයි ඇත්ත කියලා දැන් ඒ සමාධියක ඉන්නවා. ඈ එතකොට එකම තැන හිර වෙනවා. දැන් මගේ හිත හරීම සැහැල්ලුයි. දැන් මට මේ කිසි දුකක් නැහැ. ඔව්. මේ එකක් තියෙන්නේ. ඔව්. ඈ හරීම සැහැල්ලුයි. පාවෙනා වගේ. එතකොට ඉර වෙලා එයාම දන්නේ. අන්න ඔක්කොන නෙවෙයි තැන. තාම එයා අර සිතුවිල්ලෙන් මිදිලා නැහැ නේ. සිතුවිල්ල අතික්‍රමණය කළා නැහැ නේ. සිතුවිල්ලෙන් එහා කොටසට පැනලා නැහැ වගේ එකක් නේ. නෑ මෙයා ඇත්ත දැකලා නැහැ නේ. ඔව්. එතකොට ඔතන දැන් අපි සිහියෙන් ඉන්නවා කියලා සිහියෙන්ම හිතුවොත් එම එකම තැන. එතකොට තමන්න සැහැල්ලුවක් දැනේ. ඒ ඒ ඒ අපි භාවනාවක් හරි කරන වෙලාවට සැහැල්ලුවක් දැනේ. ඊට පස්සේ අය දවස්සක් දෙකක් තුනක් ඔය භාවනාවක් කරේ නැත්නම් අය අය ඉස්සර වගේ කලබලයි. අය හිටපු තැනටම අය ඇවිල්ලා. අය හිටපු තැනටම අය ඇවිල්ලා. අය බෝලයක් යකර වතුර තියාගෙන ඉඳලා අතෑරියා එනා වගේ අර යටපත් වීමක් විතරයි තව කාලෙක තියෙන්නේ. එතකොට දැන් හිත සංසුන් වුණාට පස්සේ එහෙනම් එතනින් එහාට කොහොමද කියන්නේ අපි හිත සාමාන්‍යයෙන් සමාධියකට ආවා. ඒ කියන්නේ සිතුවිලි අඩු වෙලා ලොකු නිශ්චල භාවයක් නිහඬතාවයක් දැන් දැනෙනවා. ඉඳලා හිටලා සිතුවිලි ඇති වෙනවා. ඒව දකින්නකොට සිතුවිලි නැති වෙනවා. අඩු වෙලා යනවා. එතකොට එතනින් එහාට අපි කොහොමද ඒක ඇප්ලයි කරන්නේ? ඔව් අනිවාර්යෙන් ඒ ඒ සංසුන් බව තියෙන්න ඕනේ. ඊට පස්සේ දැන් සිහිය තියෙනවානේ. සිහිය තියෙද්දී නුවණක් ඕනේ. නුවණ කියන්නේ අර විදර්ශනා
මට ගත්තොත් හරි නේද? ඒ කියන්නේ දකින්න පුළුවන් වෙන්න ඕනේ ලෝකේ ඇත්ත දකින්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඔතනින් තමයි ඇත්ත පේන්නේ. ඇත්ත ඇත්ත හැටියෙන් පේන්න ගන්න අන්න උතන. හරි පොඩ්ඩක් ඉන්න මට එතන දිග අර ගන්න ඕනේ. දැන් දකින්න ඒ කියන්නේ විදර්ශනාවෙන් දකින්න. දකින්න ඕනේ ඒ කියන්නේ නුවණින් දකින්නවා කියන එකට උදාහරණයක් දෙන්න නිකන් එක්සැම්පල් එකක්. නුවණින් දකින්නවා කියන එකද? ඔව්. දැන් ඔය හිතේ තැම්පත් බව තියෙනවා. එතකොට මානසික ලෝක වලට යන්නේ නැහැ. දැන් අපිට හරියට දැනගන්න පුළුවන්. එතකොට මම රහ තියෙනවා මේ හක්කියන්කෝ. එතකොට හක්කියන්කෝ එතකොට අපි හරියට බලනවා මේ ගහ කොහොමද මට පේන්නේ කියලා. එතකොට ඕක බලනකොට හරි කෝණෙන් බලන්න ඕනේ. නැත්නම් හරියට ටච් වෙන්නේ නැහැ. ගොඩක් අමාරුයි. ඒ කියන්නේ හරි කෝණේ කිව්වම වැරදි කෝණෙකුත් තියෙනවා. එතකොට අපි කොහොමද හරි කෝණේ තෝරගන්නේ? තමන්ගේ සිටි විල්ලකින් බැලුවොත් එහෙම ඒක පේන්නේ නැහැ. සිටි විල්ලකින්. දැන් හරියට අපදානින් බලන්න ඕනේ වෙන දේවල් දැන් සිතිවිලි ගන්න නැතුව හරි අවධානයෙන් බැලුවොත් බලන්න ඕනේ. හොඳ අවධානයෙන් මම දැන් ගහක් දිහා බලනවා කියලා හරිම ફોකස් එකේ බලන්න ඕනේ. ඒ කියන්නේ හරි කියනකෝ අපිට ඕක දැන් ඒක බල බල ඉන්න ඕනේ. එතකොට එක වෙලාවකට ඕක අපිට දැනෙනවා මගේ හිතව නේද මම මේ බලන්නේ කියලා. මගේ හිතම නේද මම මේ පරිහරණය කරන්නේ කියලා. දැන් ඔයා ගහක් දිහා බලන්න කිව්වා කියමුකෝ. දැන් ඔන්න මම ගිහිල්ලා ගහක් දිහා බලනවා. එතකොට බලන්නේ මම බලන්නේ මේක අඹ ගහක්. මේකේ අතු මෙච්චරයි. මේක හොඳ පෝෂණය වෙච්ච ගහක්. මේක දුර්වල ගහක්. මේකේ අඹ තියෙනවා. මේකේ මල් තියෙනවා. ඒ කියන්නේ එතකොට මගේ පරණ දැනුමෙන්නේ මම මේ ගහ දිහා බලන්නේ. එතකොට ඔයා කියන්නේ එහෙම දැනුම වටින දෙයක්. ඔව්. එතන විස්තර කරන්න. ඒක අහපේ ගොඩක් වටින දෙයක්. ඔක පෙර දත්ත නැතුව බලන්න ඕනේ. තෙරපි ඔය දත්ත දාගෙන ඉන්නවනේ. සර් ඇත්තටම ඒ අහපු දෙයි ගොඩක්ම වටිනවා. මට ඒක නැත්තම් මට යටි කියෙන්නේ නැති යෝග. මේ දැන් අපි පෙර දත්ත දාගත්ත ඒවා තියෙනවනේ. ඔක අර සිටිල්ලක් හැදෙන විදිහ ඉස්සරවම තියෙනවනේ. සිටිල්ලක් අර මේ අපිට වර්ණයට ශබ්දයක පිළිලානේ ඔක හැදෙන්නේ. ඒ කරලා පෙර දත්ත වලින් තමයි ඔබ බලන්නේ අපි. පෙර දත්ත මෙතන දැන් අහන කෙනෙකුට ප්‍රශ්නයක් දැන් මට ඕක තේරෙනවා. නමුත් අලුතෙන් අහන කෙනෙකුට අවබෝධයක් එන්න වර්ණයට ශබ්දයක් දාලා කියන එක කොහොම මොකද්ද ඒ කතාව? රූපෙට මේ ශබ්දයක් දාලා කියන එකේ අර කතාවද? ඔව්. ඔක ඔයා ගියපාරට ඕක කිව්වා. අපිට හදාගත්ත විදිහට. ඔව් කියන්න. දැන් පොඩි කාලේ අපේ දැන් ඉන්නානේ ඕක අපේ ඉපදීම තියෙන සිටිවිල්ලකනේ. අපේ පොඩි කාලේ ඉපදුනාට පස්සේ මාස 6ක් විතර ගියාට පස්සේනේ අපි දේවල් අඳුරගන්නේ. ඒ අඳුරගන්නේ අපිට පිටින් මේ ශබ්දයක් දානවා. සමස්ත පෙනීමක් තියෙනවා පොඩි ඉක්නකට. සමස්ත ඇහිීමක් තියෙනවා. සමස්ත දැනීමක් තියෙනවා. ඔය ටිකනේ තියෙන පොඩිම කෙනාට නැත්නම් එයාට වෙන තත්ත්වයක් වෙන් කරලා ගන්න බෑ. මේ තිතිල්ලක් නැතුව. ඒ කියන්නේ එයාට පේන දේ සමස්තයක් විදිහට එයාට පේන්නේ එකක් වෙන් කරලා පේන්නේ නැහැ නේ. ඔක්කොම පේන්නේ එයාට තනි පික්චර් එකක් විදිහට නේ. එකම විදිහට තමයි පේන්නේ. දැන් ඒ කියන්නේ පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ දැන් අපි හිතමු මේ පුංචි දරුවා අපි හිතමු එයා ඇඳේ හාන්සි වෙලා ඉන්නවා මාස 6ක දරුවෙක්. එතකොට යාට වහලේ පේනවා. වහලේ සිවිලින්ම පේනවා. ඒක පාට තියෙනවා. ඒක එක එක හැඩතල තියෙනවා. ෆෑන් එක තියෙනවා. තව මොන හරි net එක තියෙනවා. හැබැයි යාට ඒව වෙන් වෙලා පේන්නේ නැහැ නේද? ඔයා දැන් ගිය පාර කතාවේදී තුවා කිව්වා වෙන් කරලා ගන්නවා කියලා. හැබැයි පුංචි දරුවට ඒක වෙන් වෙලා පේන්නේ නැහැ. තනි පික්චර් එකක් විදිහට. සමස්තයක් විදිහට පේන්නේ නේද? සමස්තයක් විදිහට තමයි පේන්නේ. එතකොට හඬත් ඒ වගේ තමයි. හඬත් එයාට මේ එක එක හඬනේ හිතන්නේ අපි පැයක් කතා කරලා ඊට පස්සේ කට් වෙන එක වෙන්නේ නැතිනේ. ඒකද කට්ුනේ?
ඔව් හරි. මේ එතකොට අපි කොතැනද කතා කර කර හිටියේ? අපි අර සමස්ත වෙහීම ගැනයි, සමස්ත දැනීම ගැනයි, සමස්ත ඇහිම ගැනයි නේද සර්? ඔව් 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 දැන් ඔය පොඩි එකාට සමස්ත වෙහීමක් තියෙනවා, එයාට වෙන් කරලා ගන්න බෑ. එතකොට සමස්ත ඇහිමක් තියෙනවා, වෙන් කරලා ගන්න බෑ. එතකොට සමස්ත දැනීමක් තියෙනවා, වෙන් එතකොට කරලා ගන්න අපි බෑ. ආයි චුට්ටක් අහගෙන ඉන්න අයට පැහැදිලි කරන්නේ, ඒ කියන්නේ වෙන් කරලා ගන්නවා කියන එක පැහැදිලි වෙන්න එපා. දැන් අපි මොන වචනේ කිව්වත් ඒකේ අර්ථයනේ අපිට වැදගත් වෙන්නේ. එතකොට මේ වෙන් කරනවා කියලා කියන්නේ අර පුංචි දරුවාට අර ඇඳේ හාන්සි වෙලා එයා දඟල දඟල ඉන්නකොට එයාට සමස්තයක් පේන්නේ. එතකොට එහෙනම් මේක වෙන් කරන එක අපිට දැනුමෙන් නේද කරන්නේ? ඒ කියන්නේ එතකොට හරි පැහැදිලි කතාව. ඒ කියන්නේ මේක පැන්සලක්, මේක වහලය, මේක ෆෑන් එක, අන්න අර සමස්තයෙන් අපිව කෑලි කෑලි වලට අර නොලෙජ් එකෙන් කඩලා වෙන් කරනවා. එහෙම නේද? ඕක දාන්නේ, ඕක දැන් ඉස්සරහම හඬක් දානවා. හඬක් නැතුව වෙන් කරන්න බෑ. හඬක් දානවා. හඬක් දාලා මේ රූපයක් පෙන්වනවා. මෙන්න මෙන්න පුතේ අම්මා, මේ ඉන්නේ අම්මා, මේ අම්මා කියලා පෙන්වනවා. එතකොට මේ එයා ටික 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 ඔක එකපාරටම තේරෙන්නේ නැහැ නේ අම්මා කියලා. ටික 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 එයා එයා අම් අම් ඒ කියන්න තේරෙන්නේ නැහැ අම්මා අම්මා කියලා. නෙවෙයි අර චූටි කාලේ ඊට පස්සේ සතිය දෙකක් තුනක් ගියාට පස්සේ එහෙම කතා කරනවා අම්මා කියලා වගේ. ඊට පස්සේ තමයි හරියට අම්මා කියන්නේ. ඊට පස්සේ එයා 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 මේ කොටසක් වෙන් කරලා ගන්නවා. සමස්ත පෙනීමෙන් කොටසක් වෙන් කරලා ගන්නවා අම්මා කියන රූපේ කපලා ගන්නවා. එයා එයාගේ ලෝකේ එතකොට එක තිතිවිල්ලයි තියෙන්නේ, අම්මා කියන තිතිවිල්ල විතරයි. එතකොට සමස්ත පෙනීමක් තියෙනවා, ඒකේ අම්මා ඉන්නවා. අම්මා අම්මා වෙනම අර සමස්ත පෙනීම ඇතුළේ දැන් අම්මා අයින්, අම්මා වෙනම හයිලයිට් වෙලා කැපිලා පේනවා. අනිත් ඔක්කොම සමස්තයක් විදියට පේනවා නේ. සමස්තයක්. ඔව්. සමස්තයක් විතරයි. ඒ ඇහිමෙමුත් ඇහිමෙමුත් සමස්ත ඇහිමක් තියෙනවා. අම්මා කියන වචනේ විතරයි දන්නේ. අම්මා කියන වචනේ දන්නවා. අන්න ඒක සිතුවිල්ලක්. අන්න ඒක සිතුවිල්ලක්. එතකොට මේ පෙනීමුත් වෙන් කරලා සමස්ත පෙනීමෙන් වෙන් කරලා ගන්න අම්මා විතරයි. නැත්නම් එයාට වෙන ලෝකයක් නැහැ. එයාගේ ලෝකේ අම්මා. මේ මේ ඇහි මේ දැන් හඬෙත් අම්මා විතරයි එයා දන්නේ. අම්මා කිව්වොත් විතරයි එයා දන්නේ. අන්න ඒ ඒ ඒ එයාගේ ලෝකෙ එක සිතිවිල්ල එතකොට තියෙන්නේ. එක සිතිවිල්ලක් තමයි පරිහරණය කරන්නේ. හරි. ඊට පස්සේ ඒ වගේම තාත්තා පෙන්නලා හඬක් දීලා තාත්තා කියලා කියලා මෙන්න තාත්තා මෙන්න පුතා තාත්තා කියලා එනවා. එතකොට එයා ඒ සමස්ත පෙනීමේ වෙන් කරලා අරගෙන මේ රූපේ වෙන් කරලා අරගෙන මෙන්න තාත්තා තාත්තා කියලා එයාට දාගන්න ගත්තා. එතකොට එයාට සිතිවිලි දෙක, එයාගේ ලෝක සිතිවිලි දෙක තියෙනවා. එතකොට අනිත් ඒවා අනිත් ඒවා අනිත් ඒවා අවුත් මෙයා දන්නේ නැහැ. දන්නේ නැහැ. අනිත් ඒවා පෙන්නුවොත් මෙයා දන්නේ නැහැ. එයාගේ ලෝක සිතිවිලි දෙකයි තියෙනවා එතකොට. ඇයි කළා? ඔහොම ඔහොම අයියා අයියා හදාගන්නත් ඔයාගේ හඬකට රූපයක් පෙන්නලා ඒක අඳුන්නලා දෙනවා. එතකොට අයියා වෙනවා. එතකොට මේ ඔහොම 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 හදා ගන්නවා. දැන් කොලං යානවාන යදුරවල් මේ පොඩි පොඩි දේවල් ඒ ඒ කරලා එයාට කියලා දෙනවා. පොඩි කාලේ කියලා දෙන්න ඕනේ. ඔව්. එතකොට ඔතන අපිට වැරදිලා තියෙන්නේ දැන් හඬ හඬ තනිකර බොරුවක්. ඒ දේවල් අඳුන්වලා දෙන්න විතරයි ඒ හඬ අපිට දාලා දෙන්නේ එළියේ. බොරුව හඬ ඇත්තනම් මේ ලෝකෙතම තියෙන්න ඕනි එකම හඬක්. ඒ කියන්නේ අම්මා කිව්වොත් මේ ලෝකෙම කට්ටිය කියන්නේ උනේ අම්මා කියලා. අම්මා කියලා. කටේ කියනවා නම් ඒක. එකම හඬක්, එකම භාෂාවක්, එකම අර්ථයක් නේ. අර්ථයක්. එකම රූපයක්. ඔව් භාෂාව ඇත්තක් නා. ඔව්. භාෂාව බොරුවක්. ඒ කියන්නේ අපි දේවල් අඳුරගන්න අපි දාගත්ත දේවල් තමයි ඔය. එතකොට අපි භාෂාව කියලා කියන්නේ, භාෂාව කියලා කියන්නේ නිකන් බෝඩ් ලෑලි ගොඩක් නේ. බෝඩ් ලෑලි ගොඩක්. දැන් අපි උදාහරණයක් විදිහට රත්නපුරේ හරියෙන් එනකොට බෝඩ් ලෑල්ලක් තියෙනවා කොළඹ කියලා. හැබැයි එතන කොළඹ නැහැ නේ, ඒක නමක් විතරනේ. කොළඹ තියෙන වෙන කොහෙවත් නේ. නිකන් ඒ වගේ එකක් නේ. එතකොට ඒකේ දැන් අපි 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 අම්මා කිව්වට දැන් චීනෙන් එහෙම බලන්නකො. චීනෙන් කියන වෙන දෙයක්, වෙන නමක්.
නේද? ඔව්. එතකොට මේ එහෙම වෙන්න බෑනේ. පේන දෙයට මේ හඬ එක හඬක් නම් තියෙන්නේ. ඔව්. ඒක චීනේ වුණත්, ජපාන් වුණත්, ලංකාවේ වුණත්, කොරියෙන් වුණත් එකම හඬක් තියෙන්න ඕනේ. ඔව්. එහෙම අර අපි දෙයල් අඳුර ගන්න හඬක් දාලා පිටි. පිටින් දාලා. ඒකෙන් තමයි අපි වින් කරලා ගන්න ඕනේ. ඔව්. එතකොට අපිට මේ වින් කරලා ගන්න තමයි ওই හඬ හඬ බොරුවක්. නැත්තම් සමහර ඔය ඔය දේවල් දැන් අපි වින් කරලා ගන්නවානේ. අපි අපි ඇත්තම කියලා හිතාන ඉන්නේ. ඔව්. දැන් ඕක අම්මා කියලා මේ අපි දාලා ගත්තා කියන්නේ පොඩි කාලේ ඉඳන් අපි ඒ හිතවිල්ලම පරිහරණය කර කර ඉන්නවා. මේ අම්මනේ එහෙමයි කියලා. සමහර කට්ටියට එකපාරටම අවුරුදු 30ක් 20ක් විතර ගියාට පස්සේ මේ ඔයාගේ අම්මා නේ ඔයාල් හදා ගන්න ගත්ත ළමයෙක් කියලා කියනකොට එයාගේ මුළු ලෝකෙම කඩාගෙන හිටරා නේද? එයා එයා හිතාම හිටපු දේවල් ඔක්කොම තුන්නලා යනවානේ. ඔව්. ඒ කියන්නේ එයාගේ සිතිවිල්ලක් තාම පරිහරණය කරලා තියෙනවා. මේක ඉතින් හදාන. එතකොට හදා ගන්න ගත්ත ළමයෙක්ට පොඩි කාලෙම එයාට මේ කවලා දිනා මේ දැක්කයක් හඬක් දීලා රූපයක් දීලා ඒ ඒ සිතිවිල්ලක් පාවලා දිනා. මේ ඔයාගේ ඔයාගේ ඇත්තම්ම මෙයා තමයි කියලා එයාට වෙනම ලෝකයක් දීලා තියෙනවා. හැබැයි අර අවුරුදු 30 දී එයා දැනගන්නවා මේ මගේ ඇත්තම්ම නෙමේ හදාගන්න. එතකොට අර හදපු ඒ අවුරුදු 30 පුරාවට හැදිලා තිබුණ අම්මා කියන සංකල්පය මතල ගොඩනැගිච්ච ලෝකේ සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. නේ? කඩාගෙන යනවා. ඔව් බලන්න එතකොට මේ ඇත්තක් නෙමෙයිනේ පේන රූපේ ඇත්තක් නෙවෙයි ඇහෙන හඬ ඇත්තක් නෙවෙයි. ඔව්. ඔකේ මේ ඔකේ සමහර කට්ටියට ගන්න පුළුවන් ඒ කියන්නේ මොකක්ද කියලා. මේ ඊට පස්සේ අපි අර ওই සිදිලා හැදෙන විදියනේ අන්න ඔය වගේ තමයි හඬට ශබ්දයක් එකතු වෙලා මේ හඬට ශබ්දයක් තමයි මේ රූපෙට ශබ්දයක් එකතු ඔව් වර්ණෙට වර්ණෙට ශබ්දයක් එකතු වෙලා මේ අපි මේ සමස්ත පිළීමෙන් වෙන් කරලා ගන්නවා දෙයක්. ඒක තමයි ඔය අපි පරිහරණය කරන්නේ. ඒක හඬටයි පිට නෑ තේන දෙයටයි පිට නෑ. ඒ ඒ ඒ අපි අපි පොඩි කාලේ කවපු දැත්ත. දැන් අපි මේ වෙලාවේ අර ඒ දෙය බලන්න මේ වෙලාවේ සම්පූර්ණ පෙර දැත්ත අයින් කරන්න ඕනේ. මේ වෙලාවේ අර දැත්ත දරුවෙක් වගේ වෙන්න ඕනේ. ඒ අපේ දැත්ත ඔක්කොම අයින් කරන්න ඕනේ. හරි. එතකොට ඔයාට අදහසක් තියෙනවද කොහොමද අපි මේ දත්ත ටික අයින් කරගන්නේ? දැන් 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 මේක පැහැදිලි. දැන් මේක හොඳ අවබෝධයකින් සිහියකින් උවමනාවකින් ඒ කියන්නේ තමන්ව හොයන මොකද්ද මේ යථාර්ථය කියලා හොයන කෙනෙක් මේ අපේ කන්වර්සේෂන් එක ඇහුවොත් එහෙම එයාට දැන් පැහැදිලි අවබෝධයක් අපේ මේ සාකච්ඡාව තුළින් එනවා. එතකොට ඊළඟට එයාට එන ප්‍රශ්නේ තමයි හරි දැන් මං මේක කොහොමද අමුවෙන් අහන්නේ? මේ පොඩි ළමෙක් වගේ අහන්නේ හිස් වෙලා අහන්නේ කියන එක ඔයාගේ ඒ කියන්නේ අදහසක් හරි මොකක් හරි තියෙනවද දෙයක්? ඒක ඔව් ඒක අම් තමත්ත තමත්ත තාත්ත ඒකයි. දැන් එක දෙක ෆෝකස් වෙන්න ඕනේ නෑ. දැන් එක දෙක ෆෝකස් වෙන්න ඕනේ නෑ. දැන් අපිට හැට වෙනවා ගස් කොළන් දිහල් දොරවල් හැම දෙයක්ම තියෙනවානේ. මේ පරාසයක් තියෙනවානේ. ඔව් අපිට තියෙන පරාසයක් තියෙනවානේ. අන්න ඒ තියෙන පරාසයට අපි මේ එක දෙයකට ફોકસ කරන්නේ නැතුව සමස්තට ફોકસ වෙන්න ඕනේ. සමස්ත පෙනීමට. සමස්ත පෙනීමට දැන් එක ගහක් ගන්න නෑ. ඒ හිතන ගස් ගොඩාක් තියෙනවනේ. ඒ වට පිටාව තියෙනවා. ඒක වට පිටාවටම මේ අවධානය දෙන්න ඕනේ. අවධානය දෙනවා කියන්නේ ඒ පිටිල්ලකින් නෙවෙයි. එහෙම අදහසක් නැතුව බලන් ඉන්නවා. සිහිය තියෙනවා. සිහිය තියෙනවා. සිහිය තියෙනවා අදහසක් නැතුව බලන්න ඕනේ. එයක් වෙන් කරලා ගන්න නැතුව බලන්න ඕනේ. එහෙම බලන්න පුරුදු කරන්න පුරුදු කරන්න අපේ ස්කිල් එක ගොඩ නැගෙනවා. ඒ කුසලතාවය ගොඩ නැගෙනවානේ සමස්තයක් විදිහට බලන එක. ඒ කියන්නේ දැන් අපි ශබ්දයකට දැන් අපිට ශබ්ද ගොඩක් ඇහෙනවානේ අපි ගෙදර ඉන්නකොට තනි ශබ්දයකට අවධානය දෙන්නේ නැතුව සමස්ත ශබ්ද ටිකට අවධානය තියාගන්නවා. එතකොට අපිට රූපයක් පේනකොට අපිට අපි හිතමු ගෙදර දැන් මැදසාලේ හරි කාමරේ හරි පේනවා කියලා. එතකොට එක වස්තුවක් ફોકસ කරන්නේ නැතුව සමස්තයම දකිනවනේ. එතකොට අපිට සිතුවිලි ප්‍රමාණයක් අඩු වෙනවනේ සමස්තයක් විදිහට දකින්න. ඔව්. එතකොට එහෙමනම් කෙනෙකුට ඒ දැකීම පුහුණු කරන්න වෙනවා. ඒක එකපාර දැන් අපි මෙහෙම වචනෙන් කිව්වා කියලා එයාට ඒක එකපාර සමස්තයක් විදිහට දැක්කා කියලා සමහරට ඒක තේරෙන්න පුළුවන්, දැනෙන්න පුළුවන්. නමුත් ආයි එයා ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන පරණ සිස්ටම් එකෙන් වෙන් කර කර දකින්න එකනේ.
එතකොට ඔව් එයා ඒක ස්කිල් එකක් විදිහට වැඩි දියුණු කරන්න ඕනේ මේක සමස්තයක් විදිහට හැමතිස්සෙම දකින්න එක නේද අන්න එතකොට ඔයා කියන පොයින්ට් එක හරියට ටච් කරගන්න ලේසි ඔව් එක තැනකදී අහවන අනිවාර්යෙන් පුහුණු අනිවාර්යෙන් ඕනේ පුහුණුවක් නැතුව බෑ දැන් ඒක ටික ටික අපි පුහුණු කරන්න ඕනේ ටික ටික ඔබතුමාගේ දේශනා ඒකනේ මට ගොඩක් ප්‍රයෝජන වුණේ ඔව් දැන් ඔය ඔක්කොම තිබ්බනේ ඉතින් ඇත්තට මේ දේශන ඇතුලේ අපේ තිබුණනේ අවකාශමය ස්වභාවය ඒ කියන්නේ ඒක කියන්නේ සමස්තයක් විදිහට ඉන්න ඊට පස්සේ නිහඬතාවයේ භාවනාව සමස්තයක් විදිහට ඇහුම් කන් දෙන්න ඊට පස්සේ සමස්තයක් විදිහට දකින්න එතකොට ඔය හැම පැත්තකින්ම අපි මේ මොහොතට ඇත්තටම මේ මොහොතට ආවහම අපි සමස්තයක් නේ දකින්නේ නේද අපි සිත ඇතුලෙන් දකිනකොට හැමදේම වෙන් කර කර වෙන් කර කර වෙන් කර කර දකිනවා එතකොට දැන් මේ දේශනේ වුණත් කවුරු හරි සිතෙන් අහනකොට එයා වෙන් කර කර මෙයා මේ ඇත්තටම අවබෝධයට පත් වෙලාද එතකොට අපි මේ දාපු බොරුවක් මේ ප්‍රත්‍යක්ෂ අවබෝධය කියන්නේ එකත් වචනයක් විතරනේ එතකොට ඒ වචන ඇත්තක් කියලා ගත්ත කෙනෙකුට මේක මේකේ ගණ්ඩ දෙයක් නැති වෙනවා එයා දන්න වචන ටිකත් එක මේක හොඳයි මේක නරකයි එයා ආයි වෙන් කර කර යනවානේ එතකොට එයාට මේක මිස් වෙනවා ඔව් අනිවාර්යයෙන් අනිවාර්යෙන් එයා දැත්ත දාගෙන අපි ගැන බලලා එයාගේ කෝණේ අනිවාර්යයෙන් එතකොට එයා එයාට තියෙන්නේ එයාගේ කෝණේ මා ඒ කියන්නේ එයාගේ ඉස්තිවිල්ලක්මයි පේන්නේ ඊට පිටින් පේන්නේ නැහැ දැන් එයා බැලුවොත් එම වැරදි කෝණකින් එයාට පේන්නේ වැරදි කෝණේ එයා බැලුවොත් එම හරි කෝණේ මේ කෝණ ඔක්කොගෙම අයින් වෙන්න ඕනේ කෝණ වලින් එතකොට පේන හරිද ඔව් දැන් ඔයාලා ලස්සන තැනක් මතු කරේ. එතකොට අපිට කෝණ වලින් එහෙම නැත්නම් වෙන් කරලා දකින්න එක මිදෙන්න නම් අවශ්‍ය අපි ඊළඟ කවුරු හරි කෙනෙක් මේ පුහුණුව ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට වැදගත් වෙන්නේ සමස්තයක් විදිහට දකින්න එක. සමස්තයක් විදිහට දැනෙන එක, සමස්තයක් විදිහට ඇහෙන එක ප්‍රගුණ කරන එක නේ. එතකොට එයාගේ හොඳට බේස් වුණාම එයාට එතකොට මෙන්න මේ දේවල් ටික පැහැදිලිව අවබෝධ ඒ කියන්නේ අර එතකොට නුවණ එන්න පටන් ගන්නවා නේ. නුවණ මතු වෙන්න පටන් ගන්නවා. එහෙමද? අනිවාර්යෙන්. ඔව්. ඔව්. සමස්තයක් විදිහට දැක්කම ඒ නුවණින් තමයි දකින්නේ. ඒ කියන්නේ එතකොට ඔයා කියන්නේ දැන් සමස්තයක් විදිහට දකින්න තැනට අපි ආවට පස්සේ නුවණින් විමර්ශනය කරනවද? එතනින් එහාට මොකද කරන්නේ? ඔව්. දැන් සමස්තයක් විදිහට දකින්නවානේ. ඊට පස්සේ අපි ඊට පස්සේ අපි එක දෙයකට ફોકસ වෙනවා. දැන් එතකොට අපිට සිතිවිල්ලක් නැහැ. සමස්තයක් විදිහට දකිද්දී අපිට ගන්න බෑ කිසිම අදහසක්. ඒ කියන්නේ ඒක අපි ප්‍රගුණ කරන්න ඕනේ. ඒක ප්‍රගුණ කරපුවාම තමයි ඒ විදිහට දකින්න ඕනේ. ඊට පස්සේ දැක්කලා මේක මේ අපිට නැත්නම් අපිට ගන්න බැරි වෙනවා. අපි දෙයක් ගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපි මේක අර මොකද්ද කියන්නේ ඒකට මේ විදර්ශනාව කියන්නේ. ඔව්. විදර්ශනාව මේ ඒ අන්න විදර්ශනාවෙන් දකිනවා මේක මේකේ ඇත්ත මොකද්ද කියලා දකිනවා දැන් එතකොට අපිට කිසිම දත්තයක් නැහැ අපිට පෙර කිසිම දත්තයක් නැතුව බලනවා ගහක් දිහා එතකොට මේක ගහක් කියලා කියන්නත් බෑ මේක ගැන කිසිම අදහසක්කුත් නැහැ එතකොට අපිට ඇත්ත ඇති හැටියට පේනවා දැන් මේක ගහක් කියලා ගත්තොත් එහෙම හදාගෙන ඉන්නේ අර පරණ සිතුවිලි වලින් අපි ඉන්නේ ඒ ඔව් ඒ සිතුවිල්ලෙන් බලපුව ගමන් එතනින් එහාට අලුත් දෙයක් එකේ පේන්නේ නැහැ අර දැකපු ටික විතරයි පේන්නේ නේ පේන්නේ නැහැ ඔව් දැක්කා මේ ඒක අපි හරියට දකින්නේ නැහැ ඔබ අපි කිසිම දෙයක් හරියට බලන්නේ නැහැ පරණ සිතුවිල්ලක් තමයි බලන්නේ එතකොට අපිට ඇත්ත පේනවා මොකද්ද කියලා ඇත්ත ඇටි විදිහට පේනවා මේ ඔක්කොම දත්ත අයින් කරලා බලුවාම රයිට් හරි 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 ඔයා ගොඩාක් සියුම් තැනක් කතා කරේ මං හිතන්නේ මෙතනින් එහාට අපි වෙන දවසක සාකච්ඡාව කරගෙන යම් මං හිතනවා අද කතාව අපේ සංවාදයේ ඉතාම තියුණු ගැඹුරු පැත්තකට ගියා කියලා ඉතින් ලොකු සතුටක් දැනෙනවා ඒක කවුරු හරි කෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක් හරි මේකෙන් ප්‍රයෝජන ගන්නවා නම් අපි ඒගොල්ල වෙනුවෙන් මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ ඉතින් ගොඩක් ස්තුතියි අසිත ඔයාලට මොන හරි දෙයක් කියන්න තියෙනවද අහන කට්ටියට ඔව් මේ ඒ කියන්නේ මේක ඇත්තටම මේක මාරම වටිනවා මට නුවන්තර ගැනත් කියන්න තියෙන්නේ ඔබතුමා ඇත්තටම මේ කාලේ ඉන්න ඇත්තටම කල්යාණ මිත්‍රයෙක් දැන් මමත් මගේ කල්යාණ මිත්‍රයා ඔබතුමා ඒ කියන්නේ ඇත්තටම අම්ම තාත්තට වැඩිය දෙන්න
පුළුවන් දෙයක් තමයි ඔබතුමා දෙන්නේ ඔය. ඇයි අම්මා තාත්තා අද විශ්න කවල පොල මේවා කරනවා. ඒ වුණාට ලෝකේ ඇත්ත පෙන්නන්නේ. ඇත්ත ඇත්ත පෙන්නන්නේ නැහැනේ කවුරු මේ මුලාවෙන් මුලාවට වැටිලා ඉන්නේ. ඇත්තටම ඔබතුමා කරන මේ මෙහෙයට ඇත්තටම මට ඒකට ගොඩක් ස්තුතියි. මට කියන්න දෙන්නේ ස්තුතියි කියලා විතරයි. ඔව්. ගොඩක්ම ස්තුති මේ මේ කරන ඒක කියලා නිම කරන්න බැරි මේ මේ දෙයක් ඔබතුමා කරන්නේ. ඇත්තටම මේ ඔබතුමාට ගොඩක්ම ස්තුතියි. මට එච්චර කියන්න තියෙන මගේ හදවතින් ඉන්නේ දැන්. මගේ ඒ ඒක අර ගැඹුරෙම තියෙන්නේ. ඔව්. මේ ඇත්තටම මේ මේ කරන මෙහෙය තවත් ඉදිරියට කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා මම. ඔව් අසිත, දැන් ඔයා උතන මං ගැන ඔහොම කිව්වහම දැන් ඕක අහගෙන ඉන්න අය දැන් අපේ මේ සංවාදය අහගෙන හිටියොත් ඒගොල්ලන්ට පැහැදීමක් ආවහම ආපහු මෙතන මුලාවක් හැදෙනවනේ. ඒගොල්ලෝ එතකොට මාව මහ විශාල විදිහට සිතුවිල්ලකින් අල්ල ගන්නවා නේද? එතකොට අපි අර කියන දේ කරන දේ එයාට මිස් වෙනවනේ. එයා ආයි අර මෙයා කල්යාණ මිත්‍රයා, මෙයා තමයි පූජනීය පුද්ගලයා කියලා නිකන් අමුතු එකක් දරාගෙන ඒක අදහන්න ඕන දෙයක් නෙවෙයි. අදහන්න ඕන දෙයක් නෑ. ඔව්. ඒක කියන්නේ ඒක ඒක මේ වෙලාවට දැනගත්තාම එයාට නැත්තම් භක්තිය මල් තියලා පූජා කර කර එහෙම දෙයක් නෙවෙයි. ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ මම කරන මෙහෙ මට මම මට වැටහෙනවනේ. ඔව්. මට වැටහෙනවා. ඒ නැති ඉතිරිලගේ නෙවෙයි මට මම දකිනවා නේද? ඔව්. ඒකයි මං කිව්වේ මම මේ ඒකට ඔබතුමා මට දුන්න දේවල් වලට උපහාරයක් විදිහට මං ඒ කිව්වේ. නෑ නෑ ඒක හරි. දැන් ඔයා කියපු කතාව කියන්නේ ඔව් දැන් කියන්න. දැන් බුදුහාමුදුරුවොත් මේ අර මේ ඇසිපිය නොහෙලා බලන හිටියානේ නේද? ඔව්. අර මේ පිට දුන්න බෝධිද අන්න ඒ වගේ යුතුකමක් නේ ඔක මගේ. අනිවාර්යයෙන්ම. ඔක මගේ යුතුකමක්. දැන් කියනවා කියන්නේ මම මතු කරන්න හදන්නේ අන්න ඒක. එතකොට ඒගොල්ලෝ අපිව අයිකන් එකක් විදිහට ගන්නවා. එතකොට එතනින් එහාට අපි එයා ඒ හිතේ මවාගත්ත අයිකන් එකේ ඉන්නන් තමයි අපි කියන දේවල්, ලියන දේවල්, කරන දේවල් ඔක්කොම බලන්නේ. එතකොට එයාට කෑල්ලයි අහු වෙන්නේ වෙන් වෙලා නේද? අන්න ඒක තමයි මට මතු කරන්න. ඒ විදිහට බලන්න එපා. මේ ඒ වුණාට ඒක නෑ නෑ ඔයා කියපු එක ඉතාම වටිනවා. ඒක දැන් ඔයා අදහස් කරන එකයි සාමාන්‍ය කෙනෙක් අදහස් කරන එකයි වෙනස. ඒ කියන්නේ මං කියන්නේ අලුත් කෙනෙකුට ගන්න ඕනේ නැත්නම් ඒගොල්ලෝ ඊට පස්සේ අපිව නිකන් පූජනීය තත්ත්වයට ගත්තා කියලා යාට වෙන්නේ තවත් අයහපතක්. ඊට වැඩිය හොඳයි දැන් ඔයා කියපු එකෙන් අනිත් කෙනාට එන පණිවිඩේ තමයි හරි. මේක විශ්වාසවන්ත මාර්ගයක් නේද? මේ කතා කරන එකේ විශ්වාසවන්තයි. මේක ෂුවර්. මේකේ බය වෙන්න දෙයක් නැහැ. මේක පැහැදිලි මාර්ගය. ඒ වගේම මේකෙන් ප්‍රතිඵල අරන් තියෙනවා. එහෙනම් අර පුද්ගලයා සරණ යන්නේ නැතුව ඒක ඇතුලේ කතා වෙන ටිකනේ. ඒ ටික ඒ අර්ථයෙන් ගන්න ඕනේ. අන්න ඒක තමයි මම මතු කරේ. නැත්නම් අර ඔයා මං ගැන කියප එක දෙමෙයි. දැන් ඕක අහපු ගමන් එළියේ කට්ටිය. එතකොට ඒගොල්ලෝ තනිකරම දැන් බලන්න ඔබතුමාගේ නිහතමානිකම. දැන් සමහර කෙනෙක්ට මං ඕක කිව්වා නම් හරි ඔව් නේද ඒකනේ කියලා ඒ එයා උඩ යන්න හදනවා ඈ. දැන් බලන්න ඔබතුමාගේ නිහතමානීකම. දැන් ඔබතුමා ඒකෙන් බැලුවේ ඔබතුමාගේ මේ චරිතේ මේ මේ ගොඩනගා ගන්න නෙවෙයි. ඔබතුමා බැලුවේ ඒකෙන් දැන් මේ දේවල් අහන කෙනෙක්ට වැරදි දෙයක් කියන්න පුළුවන්ද කියලා බලන්න. ඔබතුමා ඒකෙන්ම තේරෙනවානේ මේ දැන් ඔබතුමා ගැන හිතන්නේ නැතුව දැන් මේ දැන් ඔබතුමාගේ ශිෂ්‍යෝ ගැන හිතනවා කියලා කියන්නකෝ. ඔබතුමා අනුගමනය කරන කට්ටිය ගැන හිතලා ඒකෙන්ම තේරෙනවා හරියට දැක්කොත් එහෙම ඔබතුමාගේ කොච්චර නිහතමානීද. ඔබතුමා ගැන හිතන්නේ නැතුව වෙන කට්ටියට මේ දෙයක් දෙන්න හදනවා කියන්නේ ඇත්තටම ඒක ශ්‍රේෂ්ඨයි. ඇත්තටම ඉතින් චරිතයක් කියලා එකක් නැත්තම් මම මොකටද ආපහු නඩත්තු කරන්නේ? ඒ කියන්නේ මට නඩත්තු කරන්න චරිතයක් නැත්තම් මේ ඔක්කොම දැන් අපි පළවෙනි වීඩියෝ එකේ වා කතා කරපු එකේදී වා කිව්වේ මේ සියලු දේවල් සිතුවිලි ගොඩක්. මේක තනිකර බොරුවක්. ඉතින් බොරුවක් බව දැන දැනත් ආයි මම මොකටද නඩත්තු කරන්න යන්නේ? නේද? ඒක කොයිතරම් ගොංගමද? ඒකවත් මගින් වෙන්න ඕනේ ඉසුකමක් කියලා කියේ. දන්නවා. ඔව්. මගේම සිතුවිල්ලක් කියලා දන්නවා. දැනගෙන දැන් අපිට කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා අපිට කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා අපි හැඩ බලන්න පුළුවන්නේ. ඔව්. දැන් කන්නාඩියක් කියලා දන්නවා.
අපිට ඒකට ඉස්සරහට ගිහිලා නටන්නත් පුළුවන්. දැන් අපිට ඕනේ දැන් පරිහරණය කරන්න පුළා. ඒ වුණාට ආවේ හිතේ ස්වභාවය තමයි. ඒ හිතේ ස්වභාවය. ඔව්. ඒක අර නැත්තම් වෙන කට්ටියක් වෙන විදිහ ගන්න පුළන්නේ. අපිට ඕනේ දෙයක් කියන්න පුළුවන්. අපිට මේ කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අර හිතේ ස්වභාවයෙන් අපි ඒ දැ ඔතන වැඩේ වෙලා තියෙන දැන් ඔහොම අපි මේ දේවල් කරනකොට ඊට පස්සේ කට්ටිය ඔක්කොම අර 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 තාර අම්මගේ පස්සෙන් පැටවුට එක යනවාගේ ඔක්කොම අපේ පස්සෙන් එනවනේ මම මම අදහස් කරන්නේ මගේ පස්සෙන් එන්න එපා මේ මේ තියෙන දේවල් දැන් අපිට මොන හරි ටූල් ටිකක් ඕනේ දැන් උදාහරණ විදිහට අපි ලිඳක වැටිලා ඉන්නවා එතකොට අපිට ගොඩ එන්න ගොඩ එන්න නම් අර මේකෙන් එන මේකෙන් ගොඩ එන මිනිහව අදහලා හරියන්නේ නැහැ නේ. එයා කියන දේවල් වලින් අපි මොකක් හරි ටූල් ටිකක්, ඒ කියන්නේ උපකරණ ටිකක් හදාගෙන මොකක් හරි එල්ලීලා ක්‍රමේ දැනගෙන ඒකෙන් අපි නගින්නේ. දැන් මෙතන තියෙන ප්‍රශ්න වෙලා තියෙන ඔක්කොම මේ අර තාරා අම්මගේ පැස්සෙන් පැටව වෙනා වගේ මගේ පස්සෙන් එනවා. ඉතින් ඒක අපරාධයක්. ඒගොල්ලන්ගේ ජීවිතේ මෙච්චර දහම මතුවෙලා මෙච්චර හැමදේම අවබෝධ වෙන කාලයක් තුළ අපි පුද්ගල සරණ යනවා කියන එක අපරාධයක්. ඉතින් දැන් ඔයා ඉස්සෙල්ලා මං ගැන මුලින්ම හොඳ කියන්න ගන්නකොට මං හිතුවා මේක එඩිට් කරනවා කියලා. නමුත් දැන් මම මේ කන්වර්සේෂන් එක පටන් ගත්තේ මේ එඩිට් කරන්නේ නැතුව මේක කරනවා කියලා. පස්සේ ඉතින් එතනිනුත් මං හිතන්නේ අදහසක් යන්න ඇති නේද? ඔව් මේ ඒකත් හරි. දැන් මේ ඔබතුමා මෙහෙමයි කිව්වා කියලා මේ දැන් දැන් මේ බුදුහාමුදුරුවන්ගේ මේ දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ දැන් මේ දැන් බුදුහාමුදුරුවෝ මෙහෙමයි මේ ශ්‍රේෂ්ඨයි කිකි ඒක දැක දැක හිටියනම් බුදුහාමුදුරුවන්ට මල් තියලා වැඳ වැඳ ඉන්න ගියොත් එහෙම ඒ ඒ බුදුහාමුදුරුවෝ කිව්වේ මොකක්ද කියලා අදහසක් ගන්න බෑ. බුදුන් දැක්කා වෙන්නේ මේ කියන දේ බුදුන් බුදුන් ඕවෙන් දැකලා හරියන්නේ නෑ. රූපෙන් දැකලා හරියන්නේ නෑ. මල් කියලා වැඳ වැඳ ඉඳලා හරියන්නේත් නෑ. බුදුන් කියන්නේ මොකද්ද කියලා? මොකද්ද මේ කියන දේ? මොකද්ද මේ 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 කියන දේ මොකද්ද කියලා බලන්න ඕනේ. එතකොට තමයි බුදුන් දැක්කා වෙන්නේ. ඔබතුමා දකින්න ඕන නම් ඔබතුමා කියන්නේ මොකද්ද? ඔබතුමාට මේ දැන් මේ පඩුරු දෙන්න ඕන නම් තුටුපන් තුටු දෙන්න ඕන නම් මේ ඔබතුමා කියන්නේ මොකද්ද? මේ දේ මේ මේ මාර්ගය තමයි යන්න ඕනේ මේ කියලා ඒ දකින්න එක නේද ඔබතුමාට දෙන හොඳම අනිවාර්යෙන්. ඔව් ඉතින් එතකොට අර අපි දැන් අපි මේ දැන් ඔයා ඔයා ඔතන මහන්සි වෙන්නේ ඊට පස්සේ අපි දැන් මේ මහන්සි වෙන්නේ අපි අත්දැක්ක දේ අනිත් අයත් දකින්න ඕන කියන මොකද්ද නිකන් අමුතු කැක්කුමක් නිකන් අම්මක් තියෙනවනේ නේ. ඒක දැක්කොත්නේ අපිට සතුටුයි. ආ මෙයාත් ඒක දැකලා ෂෝක් මරුණි කියන එක ඒකනේ අවශ්‍ය වෙන්නේ නේ. මොකද මේක අපිට තනියෙන් භුක්ති විඳගෙන මේක පැත්තකට වෙලා ඉන්න බෑ. ඒක නලියනවා ඇතුලෙන්. ඇතුලෙන් නලියනවා. අනේ මේ මම හිටපු තැන මම පිච්චුණා කොච්චර දුක් විඳද මේ අනිත් අයත් ඉන්නවා. ඉතින් මේගොල්ලන්ට අපිට දෙන්න ලොකු අමාරුවක් තියෙනවා නේ. ලොකු අම්මක් තියෙනවා. ඉතින් ඒක ඒක දෙන්න ගිහිල්ලත් බැනුන් අහගෙන චාටර් කාගෙන ගොඩක් වෙලා හැබැයි ඒකත් අපිට සතුටක් වෙනවා කවුරු හරි කෙනෙකුට මේක අහු වුණොත් එච්චරයිනේ කියලා නේද? ඒ කියන්නේ මේ මාර්ගයේ ගිය කෙනෙක්ට මේ මේ දැන් සර් මේ Taman ගැන බලාපොරොත්තු නැහැනේ. දැන් අනුන් දැන් Taman ලබා ගත්ත දේ දැන් වෙන කෙනෙක් මේ ලබා ගන්න තරම් සතුටක් නැහැනේ. සතුටක් කියන්නේ ඒක අර ගොඩක් පිළෙන මේකක් නෙවෙයි. අපි ආව කතා කරන්න භාෂාවට එන්න වෙනවා. නැත්නම් අපිට නිකන් ගොළු භාෂාවක් කතා කරන්න එන්නේ. මේක අර තියෙන භාෂාවෙන් අපි කතා කරනවා. ඒ වුණාට අපි ස්වභාවයෙන්ම අනින්නේවා මේ මේ භාෂාවෙන් නේද? භාෂාවෙන් මේ අපි මනින්න කිව්වද වැරදෙනවා. මේ ඒකින්ද අර තියෙන භාෂාවෙන් කතා කරනවා. අපි මේ අදහස මේ මේ වෙනයි දන් සමහර කට්ටිය ගන්න පුළුවන් නේ මම. දැන් එයාලා මෙහෙම කියනවා මෙයාලා ඇලිලා නින්න කියලා සමහර කට්ටිය ගන්න පුළුවන්. එහෙම නෙවෙයි. ඒක පිටේ ස්වභාවයක්. අපිට කතා කරන්න තියෙන භාෂාව මෙච්චරයි. ඒ සීමා වෙන අපිට කතා කරන්න වෙනවා. ඒ භාෂාවෙන් අපිට කතා කරන්න එන නැත්නම් අපිට වෙන භාෂාවක් කතා කරන්න එනවා නේද? ඒත් ඒ භාෂාවේ සීමාවක් තියෙනවානේ. දැන් ගොඩක් අය ඒක දැන් මම දැන් අපි කියමු මේ අවබෝධය ආවට පස්සේ අපි සතුටෙන් ඉන්නවා. එතකොට අරගොල්ල වචනවලට ඇලිච්ච අය අහනවා සතුටින් ඉන්නවනම් ඉන්න කෙනෙක් ඉන්න ඕනකෝ මම එහෙනම් එතන ඉන්නව නැත්. ඒගොල්ලෝ අර වචන සීරියස් අරගෙන තර්ක කරනවා. ඉතින් ඒක හරි දුප්පත් තැනක් ඒගොල්ලන්ගේ නේද? ඔව් ඒකනේ. අර එයාලගේ එයාලා බලන කෝණින්නේ එයාලට පේන්නේ. ඔව් ඒගොල්ලෝ වෙන් කර කර වෙන් කර කර වෙන් ඒ කියන්නේ මතයක් හදාගෙන සත්‍ය කියන්නේ මේ වගේ එකක් කියලා. ඊට පස්සේ ඒකට ඒගොල්ලෝ ගලපන ඒගොල්ලෝ කොහෙන් හරි ත්‍රිපිටකයෙන් හරි කොරාන් එකෙන් හරි බයිබලෙන් හරි කොහෙන් හරි ඒගොල්ලන්ට විශ්වාසවන්ත තැනකින් සත්‍ය පිළිබඳ දත්තයක් හදාගෙන ඒ කියන්නේ සිතුවිල්ලක් නේ.
ඒ සිතුවිල්ල හදාගෙන එතකොට ඒ සිතුවිල්ලෙන් බලනවා මේ අනිත් අය කරන කියන ඒවා මේකට මැච් වෙනවද කියලා. එයා ඒක කම්පේ අනිකාර අර මේ ගුරුවරේ ශිෂ්‍යයෙක් කියන පේපර් එක හරි වැරදි දානවා වගේ. ඉතින් එහෙම කරොත් මේක මිස් වෙනවා. මිස් වෙනවා. අපි කිව්වටම පිළිගන්නත් එපා. ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඔයාලගේම නෝනින් ඔයාලා බලන්න. මම තමයි බලන්න. අන්න හරි. නේද? අනිවාර්යෙන්. ඒක මේක ඇදහිල්ලක්වත් මොකද විශ්වාසයක්වත් නෙමෙයි මේක තමන් තුළ. ඒ කියන්නේ අපිට බුදුහාමුදුරුව සහ සියලුම ශාස්ත්‍රවරුන් කිව්වේ මේක ඔයා දැන් බුදුහාමුදුරුව මේ මොකද එන්න ඇවිත් බලන්න කියලානේ කියන්නේ. මේක එන්න ඇවිත් බලන්න මේක සම්දිත්තිකයි. වට දැන් දකින්න පුළුවන්. දැන් බලන්නේ ලස්සන සම්දිත්තිකෝ. මේ දැන් දකින්න පුළුවන්. ඊට පස්සේ අකාලිකෝ මේක කාලයෙන් තොරයි කාලයෙන් ඔබෙහි පවතින දෙයක්. සම්දිත්තිකෝ අකාලිකෝ එහි පස්සිකෝ. ඒ නිසා එන්න ඇවිත් මේක බලන්න. මේක පච්චත්තං වේදිතබ්බෝ. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ඔයාටම මේක තහවුරු කරගන්න පුළුවන්. කොච්චර ලස්සන කතාවද බුදුන් මේ සාරාංශගත කරලා කතා කරලා තියෙන්නේ. විස්තර කරලා තියෙන්නේ. ඒකනේ බලන්නකො දැන් අපි ඔහොම දෙයින ගන්නෙ මල්දීතිය වැද වැද මේ පිළිම හද හද ඩයිට් වලට මේ පඳුරු ගැටගදා ඉතින් කොච්චර මුලාවකද ඉන්නේ නේද? අනිවාර්යෙන්. ඉතින් ඒකනේ ඒකනේ දැන් පහුගිය අවුරුදු 2000 පුරාවට අපිට හරියට නියම අවබෝධය ලැබපු අය ගොඩාක් ඉතාලම නැතුව නෙමෙයි හිටියා. හැබැයි දුර්ලභ වුණා. හැබැයි දැන් ටික ටික මේ දහම ගවේෂණය කරන්න ප්‍රායෝගිකව භාවිතා කරන්න මේක දිහා විමර්ශනශීලීව බලන්න මධ්‍යස්ථව බලන්න හැම හැම ගොඩක් මේක මතුවෙනවා. ඉතින් එතකොට මේ මේක අපිටත් පුංචි හරි දායකත්වයක් දාන්න පුළුවන් වුණා කියන්නේ ඉතින් ඒක මැති නේද? අනිවාර්යෙන්. අනිවාර්යෙන්. හරි අසිත. ඔව්. පොඩි දෙයක් හරි ගන්න දෙනවා නම් පොඩි දෙය හරි ගන්න. අනේ අනිවාර්යෙන්. ඔව්. අපි තව දුරටත් මේක ඉස්සරහට සාකච්ඡා කරගෙන යන් තව ටිකක් මේක zoom කරලා කෑලි වලට කඩ කඩ මම අදම මේක වෙසක් පොය දවස නිසා අද විශේෂිත වැඩසටහන මම හිතන්නේ ගොඩක් අයට ලොකු turning point එකක් වෙයි මම හිතන්නේ මේ සංවාදය කියන්නේ යා දැනුම කලින් දැනුමෙන් රහිතව හිස්සලා නිහඬව සමස්තයක් විදිහට ඇහුවොත් අපි ඊළඟට කතා කරමු කොහොමද සමස්තයක් විදිහට අහන එක තව ටිකක් මෙතන තමයි point එක තියෙන්නේ මොකද enter වෙන gate එක තියෙන්නේ මෙතන අපි ඒ ගැන සාකච්ඡාවක් කරමු ඉතින් ගොඩක් ස්තුතියි අසිත අපි ආයි දවසක් කතා කරමු එහෙනම් ඔවුනුවන්තර ගොඩක් ස්තුතියි මේ හරි 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 ඔකේ bye